ගෞරවනීය ස්වාමීන් වහන්සේක නවසරයි. මේ අවස්ථාවේ වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ සභාපති අපේ ආදරණීය ලාල්කාන්ත සහෝදරයාගෙන් නවසරයි. ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික මහින්ද ජයසිං සහෝදරයාගෙන්, ලෙනින් සමරු කමිටුවේ නායකත්වය දරන අපේ චන්දිම සහෝදරයාගෙන් නවසරයි. මේ අවස්ථාවට සහභාගි වෙන ආදරණීය සහෝදරයනි, සහෝදරවරුනි, මාධ්‍ය වේදී හිතවතුනි, ඔබ සියලු දෙනාගෙන් නමස්කාරයි. අද ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානය සමාජවාදී කම්කරු සංගමේ නායකත්වය සහිතව ලෙනින් පිළිබඳ කතිකාවතක් ආරම්භ කරලා තියෙනවා. පළමුවෙන්ම එයට සහභාගි වෙලා ඔබ සමග ලෙනින් පිළිබඳව පුංචි කතාබහක් කරන්න අවස්ථාව ලබා දීම ගැන මුලින්ම ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයට ස්තුතිවන්ත වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කවුරුත් දන්න විදිහට ලෙනින් මිය ගිහිල්ලා වසර 93ක් ගත වෙනවා. 1924 ජනවාරි මාසේ 21 වෙනිදාක තමයි ලෙනින් සහෝදරයා මිය යන්නේ. ඒ නිසා ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ දැන් වසර කීපයක් තිස්සේ මේ ලෙනින් මිය ගිය දිනය පදනම් කරගනිමින් ලෙනින් බැන කතා බහ කිරීමේ අවස්ථාවක් සකස් කරලා තියෙනවා. සපල්මුයින් කියනවා නම් කමතුන මේක ලෙනින් සමරුවක් නන් නෙවෙයි, මේක නම් කළේ ලෙනින් කියෝම් කියලා. මොකද අපිට ලෙනින් අර සමරන ආගමික නායකයෙක් හෝ ආගමක් නෙවෙයි. ලෙනින් කියලා කියන්නේ අපිට මඟ පෙන්වන ගුරුවරයෙක්. ඒ නිසා ඒ ගුරුවරයාගෙන් ඉගෙන ගන්න ඕන. ඒ නිසා ලෙනින් කියවන්න. ඒ නිසා ලෙනින් කියෝම් කියන තේමා පාඩේ සහිතව මේ සාකච්ඡාව පටන් ගත්තේ අපි ඒකට. නැතුව ලෙනින්ට මල් ටිකක් කියලා සමරලා කළගුණ සැලකීමක් ලෙස හිත හදා ගන්නව වෙනුවට ලෙනින්ගේ ඉගැන්වීම්, න්‍යාය, භාවිතාව අපේ ඉදිරි අරගලයට යොදාගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි අතර කිසියම් අවධානයක් හදාගෙන තමයි අපේ අරමුණ බවටපත් වෙන්නේ. දැන් අපි කවුරුත් දන්නවා ඊටාත්ම පසුගාමි දැවැන්ත රාජ්‍යයක් වෙලා තිබිච්ච මිනිස්සු ඊටාත්ම දුප්පත්කමයට රුසියාව 1917 තමයි සමාජවාදී සමාජ පරිවර්තනයේ පිළිසින්නේ. තොටේ රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය 1917 සිද්ධ වෙච්ච ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට නායකත්වයේ දුන්නේ බොල්ෂෙවික් පක්ෂ නායකලා හිටියේ ලෙනින්. සර් ලෙනින්ගේ නායකත්වෙන් 1917 දී රුසියාවේ විප්ලවය සිද්ධ වෙනවා. ඊට පස්සේ නොදියුණු පසුගාමී රුසියාව තුළ නව සමාජයක් ගොඩනැගීම ආරම්භ කරන ලෙනින්ගේ නායකත්වයෙන්. ඒ වගේම 1919 දී ලෙනින් ලෝකේ රටවල සමාජවාදී ව්‍යාපාර එකතු කරලා ලෝකේම රටවල සමාජවාදී විප්ලවයට නායකත්වය සැපයීම සඳහා තුන්වෙනි ජාත්‍යන්තරය ගොඩනගනවා. ලෝකේම සමාජවාදී ව්‍යාපාර එක්ක මේ ගමන ඉදිරියට යමින් ඉඳද්දී 1924 දී ලෙනින් අපිට ලෝකයට අහිමි වෙනවා. දැන් ඇත්තටම ලෙනින් පිළිබඳව අපි ගත්තොත් අපට ලෙනින්ව වැදගත් වෙන හේතු කීපයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ලාල් සෝදත් කිව්වා මේ ලෝකයේ සමහර රටවලයි මාක්ස්වාද ගැන කතා කරනවා. නමුත් අපි ජනතා විමුක්ති පෙරමුණ හැමිටම කතාන්නේ මාක්ස් ලෙනින්වාදය පිළිබඳව. මොකද ලෝකයේ බොහෝ රටවල් බොහෝ වම ව්‍යාපාර තමන්ගේ දර්ශනය හඳුනාගන්නේ මාක්ස් ලෙනින්වාදය කියලා. ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද? මේ මාක්ස්වාදයේ බිහිකලයේ මාක්ස් එංගල්ස් දෙන්න තමයි. 1840 ගණන්වල 1848 කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශන එළි දක්වලා ඊළඟට ඉන් පස්සේ ප්‍රාග්ධනයේ කෘතිය ලියලා කෘති ගණනාවක් ලියලා මාක්ස් ඒ වගේම එංගල්ස් මාක්ස්වාදී න්‍යාය සකස් කරලා ලෝකෙට දායාද කළා. ඒ නිසා අපි ඒකට මාක්ස්වාදී කියලා කියනවා. එතකොට ලෙනින් කලේ මොකක්ද? මෙන්න මේ මාක්ස් එංගල්ස් දෙන්නා නිර්මාණය කරපු මාක්ස්වාදය නැවත සංවර්ධනය කරේ ලෙනින් විසින්. අපි සාමාන්‍ය දේශපාලන කරන අහලා තියෙනවා මාක්ස්වාදය නිර්මාණය කළේ ධනවාදයේ මුල් අවධියේදී, ධනවාදයේ යෞවන අවධියේදී, ධනවාදයේ නිදහස් ධනවාදයේ පැතිරිච්ච අවධියේදී. එතකොට අපි ඒකට දේශපාලන විද්‍යාවෙන් කියවා රාජ්‍ය නිර්බාධක ධනවාදය, නැත්නම් ලිබරල් වාදය. ධනවාදී තියෙන අවධියේ ඒ නිදහස් ධනවාදය තුල තමයි, තරංකාරී ධනවාදය තුල තමයි මාක්ස් එංගල්ස් දෙන්න මාක්ස්වාදී බිහි කළේ. නමුත් ධනවාදය 20 වෙනි සියවස ආරම්භ වෙනකොට 1900 ආරම්භ වෙනකොටම පිම්මක් පැනලා ඒකාධිකාරී ධනවාදී බවට පත් වුණා. නිදහස් ධනවාදය,
ලිබරල්වාදී ධනවාදය 1900 වෙනකොට ඒකාධිකාර ධනවාදය හේවත් අධිරාජ්‍යවාදය බවට පත් වුණා. මෙන්නේ ධනවාදී පින්මක් පැනලා ඒක හැඩරුව වෙනස් වුණාට පස්සේ අලුත් අවධියකට පාතිබ්බට පස්සේ අන්නේ අලුත් අවධිය අලුතෙන් තේරුම් ගත යුතුව තිබුණා. එතකොට මාක්ස් මිය ගිහිල්ලා, එංගල්ස් මිය ගිහිල්ලා. ඒ අලුත් අවධිය අලුතෙන් තේරුම් අරගෙන ඒ අලුත් අවධියට අනුව මාක්ස්වාදී වැඩපිළිවෙළවල් නැවත හරිගස්සා ගැනීම, පෙළගස්සා ගැනීම වුණකමක් තිබුණා. අන්නේ අසිරු කාර්යයට කර දුන්නේ නායකත්වයේ ගත්තේ ලෙනින් සහෝදරයා. ලෙනින් සහෝදරයා තමයි මාක්ස්වාදී න්‍යාය පාවිච්චි කරලා ඒ මාක්ස්වාදී න්‍යායමන්ත අනුව ධනවාදී වෙච්ච අලුත් විපර්යාසය, අලුත් වෙනස අධ්‍යයනය කරලා ඒක අධිරාජ්‍යවාදී ලෙස හඳුනාගෙන, ඒක ඒකාධිකාරී ධනවාදී ලෙස හඳුනාගෙන, අන්නේ ඒකාධිකාරී ධනවාදී යුගයේදී සමාජවාදී විප්ලවයේ ගමන් මග හැදෙන්නේ කොහොමද, ඒකේ අභියෝග මොනවද, ඒවා දිනන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අලුතෙන් දේවල් එකතු කරේ ලෙනින් සහෝදරයා. එනිසා අපි සාමාන්‍ය කියනෝ ලෙනින් මාක්ස්වාදය සංවර්ධනය කළා කියලා. එනිසා තමයි අපේ යුගයේ මාක්ස්වාදය කියලා කියන්නේ මාක්ස් ලෙනින් වාදය. කවුරු හරි කෙනෙක් මාක්ස්වාදය කතා කරනවා නම් ඔහු ඇත්තටම ඉන්නේ අතීතේ, ගොඩක් අතීතේ. නමුත් මාක්ස් ලෙනින් වාදය කතා කරන කෙනා තමයි නූතනේ ජීවත් වෙන්නේ. අධිරාජ්‍යවාදය තුල දේශපාලන කරන අයට මාක්ස්වාදය ප්‍රමාණවත් නැහැ. අධිරාජ්‍යවාදය තුල දේශපාලන කරන අයට විශේෂයෙන් අපි වගේ පසුගාමි නව යටත්විතවාදී රටක දේශපාලන කරන අයට මාක්ස්වාදයට වඩා වටින්නේ මාක්ස් ලෙනින් වාදය. මේක මාක්ස්වාදයම තමයි ලෙනින් විසින් සංවර්ධනය කරා. ඒ නිසා ලෙනින් එක පැත්තෙන් ගත්තොත් මාක්ස්වාදය මේ අලුත් තත්ත්වයන්ට අනුව සංවර්ධනය කළා. දෙවෙනි කාරණේ තමයි ඉතා වැදගත්. මොකද්ද? මාක්ස්වාදය බිහි කළා. ලෙනින් මොකද්ද කළේ? අන්නේ මාක්ස් බිහි කරපු මාක්ස්වාදී න්‍යාය මත පදනම් වෙලා ඒක භාවිතාවට නගන නායකත්වයේ ගත්තේ ලෙනින් සහෝදරයා. අපි කවුරුත් දන්නවා ලෝකේ පළවෙනි සමාජවාදී රාජ්‍ය බවට පත් වෙන්නේ සෝවියට් දේශයේ, නැත්නම් රුසියාව. රුසියාව තුළ තමයි මේ මාක්ස්ගේ දහම, මාක්ස්වාදයේ භාවිතාවට නගන්නේ ලෙනින් සහෝදරයා විසින්. එනිසා ලෙනින් පසුගාමි රටක් තුළ මාක්ස්වාදයේ භාවිතාවට නගලා නිර්දපන්ති රාජ්‍යයක් හදලා, ඒ නිර්දපන්ති රාජ්‍ය පාවිච්චි කළ සමාජවාදය ගොඩ නගලා, සමාජවාදය ගොඩ නැගීමේ ඇතිවෙච්ච ගැටළු වලට මුහුණ දීලා පසුගාමි රටක අධිරාජ්‍යවාදය තුළ සමාජවාදය ගොඩනගන්නේ කොහොමද, ඒ ගොඩනගද්දී මතුවෙන අභියෝග මොනවද, ඒවට මුහුණ දෙන්නේ කොහොමද, ඒවට විසඳුම් මොනවද කියලා ඉතා වටිනා දැනුම් සම්භාරයක් අපට එකතු කරලා තියෙනවා. ඇත්තම දැන් ලෙනින් සහෝදරයා තමන්ගේ ජීවිත කාල තුළ දැවැන්ත පොත් ප්‍රමාණයක් ලියලා තියෙනවා. ලිපි, කෘති, පොත් විශාල ප්‍රමාණයක් ලියලා තියෙනවා. ලෙනින් සහෝදරයා තමන්ගේ කෙටි ජීවිත කාල තුළ ලියපු පොත් ප්‍රමාණය කොතරම්ද කියනවා නම් අපිට අපේ මුළු ජීවිත කාලෙත් මදි ඒ ටික කියවල ඉවර කරගන්න. එතරම් විශාල පොත් ප්‍රමාණයක් ලියලා තියෙනවා. සිංහල භාෂාවෙන් තියෙන ටිකයි, නමුත් විශාල ප්‍රමාණයක් ලියලා තියෙනවා. දැන් සිංහල භාෂාවෙන් තියෙන ටික කියව වුණත් මම හිතන්නේ අපට රුසියාවේ සිද්ධ වුණේ මොකද්ද, දෙවෙනි ජාත්‍යන්තර වැටුණේ කොතනද, තුන්වෙනි ජාත්‍යන්තරයක් හැදුවේයි, රුසියානු විප්ලවයේ ඉටුකරේ කොහොමද, ඒක උපක්‍රම තීරුවේ කොහොමද, සමාජවාදී ගුණයකින් මතුවෙච්ච ගැටලු මොනවද, ඒවා කොහොමද බේරගන්නේ, අවස්ථාවාදෙත් එක සටන් කරන්නේ කොහොමද, අවස්ථාවාදී හඳුනාගන්නේ කොහොමද, ධනපති පන්තියේ ස්වභාවය මොකද්ද, සුළු ධනපති පන්තියේ ස්වභාවය මොකද්ද, කම්කරුවා සහ ගොවි අතර සම්බන්ධය කොහොමද, මේ වගේ විශාල අද්දකින් ප්‍රමාණයක් මේ ලෙනින්ගේ දැනුම තුළ තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ වැඩ කරන ජනතාවට ලෙනින්ව කියවන්න ඕනකම තියෙනවා. අපි ලාල්කාන් සහෝදරයා පැහැදිලිව කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් කටයුතු කරන ඌර්සමති ව්‍යාපාරේ වැඩ කරන ජනතාවට අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි ධනවාදය තුළ ජීවත් වෙමින් ධනවාදය තුළ තමන්ගේ ජීවිතය පොඩ්ඩක් හොඳ කර ගැනීම සඳහා කීයක් හරි ලබා ගන්න ඉල්ලීමක් දිනාගෙන ඒක ඇතුළේ හිත හදා ගන්න එක නෙවෙයි අපේ අරමුණ. ධනවාදය වෙනස් කරලා අලුත් සමාජයක් හදන එක. ධනවාදය කියන්නේ පල් වෙච්ච වලක් නම්, දුර්ගන්ධ ගඳ ගන්න පල් වෙච්ච වලක් නම්, මේ පල් වෙච්ච වලේ මේ ගලන දියදරෙන් දියදවතක් බීලා මේක ජීවිතය හදා ගන්න වෙනුවට මේ පල් වෙච්ච දුගදමන මේ පල්වල සුද්ධ කරලා වඩා යහපත් තැනක් නිර්මාණය කිරීම තමයි අපේ අරමුණ. අපිත් එක්ක වැඩ කරන ජනතාවගේ අරමුණ. ඒතර ඒ වැඩේ කරන්න මග පෙන්වීමක් ඕන. ඒ වැඩේ කරන්න කිසියම් න්‍යායක් ඕන. ඒ වැඩේ කරන්න කිසියම් විද්‍යාවක් ඕන. අපි මෙහෙම හිතුවොත් එහෙම අපි ජීවත් වෙනවා ගෙදරක. ඒක හොඳටම අබලන්, හොඳටම පරණයි. එතකොට මේකේ අයිතිකාරයෝ අපට බොරු කී කිය මේකේ ගරා වැටෙන්නේ ඇරියා මිසක් මේක පිළිසකර කරේ නැහැ. එසා දැන් මේකේ කොයිලකර අපේ හිස මතට කඩා වැටෙන මට්ටම ගින්නේ. එසා අපට උනලා තියෙන මොකද්ද? මේ ගබලන් ගරා වැටිච්ච අපට අයිතියක් නැති කුලියට ඉන්න ගෙදර ඉඳගනිමින් මේකේ වහල තෙමෙද්දි වහල උළු කැටේ මාරු කරගන්නව වෙනුවට, බිත්ති පුපුරද්දි සිමෙන්ති පොඩ්ඩක් ගා ගන්නව වෙනුවට,
මේ දැන් නොගැලපෙන යල්පැනගේ මේගේ කඩා දාලා මේ මත අලුත් ගයක් හදන්න. ඒතර අලුත් ගයක් අපි හදනවා නම් මොකක්ද වුණ ගම තියෙන අලුත් ගේ හදන අයට ගෘහ නිර්මාණ ශිල්පී පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒ අයට මේ නිර්මාණ ශිල්පී පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. අලුතෙන් ගයක් හදාගන්න ගියාම මතුවෙන ගැටලු සම්බන්ධ අවබෝධයක් තියෙන්න ඕන. අනුගෙගේ එක පදිංචි වෙනවා වගේ නෙවෙයි අලුතෙන් ගයක් හදාගන්න එක. අනුගෙගේ ඉදර කරින්ගල පදිංචි වෙනවා නම් ඒකට දැනුමක් ඕන වෙන්නේ නැහැ. කපටකම විතරයි ඕන ගම තියෙන්නේ. හැබැයි තමන් ගයක් හදා ගන්නවා නම් ඒකට දැනුමක් ඕන. කොහොමද හදාගන්නේ කියලා. අන්නේ දැනුම සමාජවාදී කියන ගයක් නම් අන්නේ ගේ හදන දැනුම ලබා ගන්න පුළුවන් හොඳම තැන තමයි ලෙනින් වාදය. අපි ලෙනින්ට කිව්වෙන් ලෙනින් කියව ගන්න ඕන ගම තියෙන්නේ අන්නේ දැනුම ලබා ගැනීම සඳහා. ඒ නිසා අපි වැඩ කරන ජනතාව ප්‍රමුඛ පීඩිත ජනතාවගේ ගුරුවරයා වෙන ලෙනින් අපිට ලෙනින් ඕන ගම තියෙන්නේ නව සමාජයක් නිර්මාණය කිරීමේදී ඒකට අපට මඟ පෙන්වන්නා ලෙස ඔහුගේ දැක්ම එකතු කරගන්න. ඉතින් දැන් අපි ලංකාවත් එක්ක කල්පනා කර බැලුවොත් එහෙම මේ අපේ රටේ ජීවත් වෙන අපි ලෙනින් කියව ගන්න ඕනේ. ඒත් ඔබ කවුරුත් දන්නව මම හිතන්නේ මේ වෙලාව අපි ලෙනින්ගේ පොතපත අරගෙන ලෙනින්ගේ න්‍යාය කියව ගන්නවට වඩා මේ අපේ සමාජයේ තුල මත වෙලා තියෙන ඛේද වාචකය මොකද්ද? ඒකට කොහොමද ලෙනින්වට සම්බන්ධ වෙන කියන කාරණේ පිළිබඳ කතා කරගත්තොත් අපට වටීවි. දැන් මෙතන ජීවත් වෙන අපේ සහෝදර සහෝදර කවුරුත් දන්නව අද අපි ජීවත් වෙන රට කොහොම රටක්? ඉතා කෙටි වචනය කිව්වොත් අපේ රට මේ වෙනකොට ඉතා බරපතල සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික අර්බුදයකින්. මේ අර්බුදයෙන් මිදිච්ච කිසිම ක්ෂේත්‍රයක් දැන් හොයාගන්න බෑ. අපි ගත්ත එක්තරා කාලයක අර්බුදය තිබුණේ පීඩිත ජනතාවට. ගොවියට අර්බුදය තිබ්බ ගොවියා සටන් කරා. වැඩ කරන ජනයාට අර්බුදය තිබ්බ වැඩ කරන ජනතාව සටන් කළා. නමුත් අද එහෙම නෙවෙයි. අද වැඩ කරන ජනතාවට කම්කරුපන්තිර අර්බුද තියෙනවා, ඒගොල්ලෝ සටන් කරනවා. ගොවි ජනතාවට අර්බුද තියෙනවා, ඒගොල්ලෝ සටන් කරනවා. ඊට අමතරව සුළු පරිමාණ කර්මාන්ත හිමියාට, ව්‍යාපාරිකයාට, ත්‍රිවිල් පදවන කෙනාට, සුවිප් විකුණන කෙනාට, කලාකරුවාට, රඟපාන කෙනාට, කෙළිනාට ශිල්පියාට, මාධ්‍යවේදීන්ට, අද සමාජයේ ජීවත් වෙන හැම කෙනාටම මේක සමාජ ජීවත් වෙන බැරි කරලා තියෙනවා. හැමෝටම අර්බුදයක් තියෙනවා, හැමෝටම අරගලයක් තියෙනවා. බේරිච්ච කවුරුවක් නැහැ. බේරලා ඉන්නේ ධනපති පන්ති ඉතා සුළු අතලොස්සක් විතරයි. අනිත් හැමෝටම මේ අර්බුදය ඇවිත් තියෙනවා. ඒ නිසා දැන් මේ අපේ සමාජය හැම පැත්තකින්ම අර්බුදෙට කියපු සමාජයක්. මේ අර්බුදයේ මූලය මොකක්ද? මේ අර්බුදයේ මූලය තියෙන්නේ වෙන කොහෙත් නෙවෙයි, ආර්ථික අර්බුදය තුල. ලංකාව ගොඩ ගන්න බැරි අතිශය බරපතල ආර්ථික අර්බුදයක ඉන්නේ. මේ ආර්ථික අර්බුදයේ ධනවාදී අර්බුදයේ දැන් වික්‍රමසිංහ මහත්තයා කියනෝනේ අපිට හීනයක් පෙන්වනෝනේ. මොකක්ද හීන පෙන්වන්නේ? මේ දවස්වල ලොකු හීනයක් විකුණන. ඒ තමයි සිංගප්පූරුවත් එක්ක ගිවිසුම් අස්සම් කරලා, චීනෙත් එක්ක අස්සම් කරලා, ඉන්දියාවත් එක්ක අස්සම් කරලා ගිවිසුම් ගොඩක් ගහලා ආයෝජන ගෙන්නලා ඊට පස්සේ කර්මාන්ත කලාප දාලා වරායවල් දියුණු කරලා අවුරුදු කීපයකින් රට නිකන් සංවර්ධන සුරපුරයක් කිරීම හීනයක් අපට පෙන්වනවා. ඔබට මතක නම් ඔය වගේ හීන ගොඩක් අපිට ඒ දවස්වල අපි දැක්කා. මහවැලි හදන කාලෙත් ඔහොම හීනයක් තිබ්බා. මහවැලිය හදලා මහවැලියෙන් ආර්ථිකය සංවර්ධනය කරලා ජලාශ හදලා විදුලිය නෙපදවලා මහවැලියෙන් නෙපදවන විදුලිය ලංකාව පාවිච්චි කරලා ඒ තුරුටික ඉන්දියාවට විකුණන හිණෙකුත් තිබ්බා ඒ කාලේ. මහවැලිය හදන කාලේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ යන්තම් සති දෙකක් තුනක් පායනකොටම උන කෑගෙන පටන් ගන්නවා ජලාශ හිඳිලා. දැන් විදුලි බල නැහැ, විදුලි බලයේ ප්‍රවේශයෙන් පාවිච්චි කරන්නේ. විදුලිය කප්පාදු ගැන කතා කරන්නේ. ඉන්දියාවෙන් විදුලිය ගන්න කතා කරන්නේ. ඒ කාලේ හීන වික්කිය අපිට ඉන්දියාවට විදුලිය දෙන්න. දැන් යථාර්ථය මොකද්ද? ඉන්දියාවෙන් විදුලිය ගන්න. ඔයගේ හීන ගොඩක් පෙන්වනවා. මහින්ද රාජපක්ෂ මහත්තයන්ගේ කාලෙත් වගේ හින පෙන්නු. මේගොල්ලොත් හින පෙන්නනවා. ඔබ හින මිසක් හැබෑ කරන්න බෑ. මොකද ධනවාදයේ අරුබුදයට ධනපති පන්තිර උත්තරයක් නැහැ. අපි ලෙනින් ගාවට යමු. ලෙනින් මේක ඉතාලි පැහැදිලිව කියන එක වෙලාවක මෙන්න මෙහෙම. ධනවාදයේ අරුබුදෙන් මිදීමට ධනපති පන්තිය දරන උත්සාහය වූ කාලේ හරියටම අයෙක් තමාගේම සපහතු දෙකේ පටිවලින් ඇද තමාවම ඔසවා ගැනීමට උත්සාහ කිරීම වැනිය කියලා. එතන මේක තීරණ නැතුවට. කියන ධනපති පන්තිය ධනවාදී අරුබුදෙන් මිදෙන දරන උත්සාහය හරියටම කවුරු හරි පුද්ගලයෙක් තමන්ගේ සපත් දෙකේ පටි දෙකෙන් ලේස් දෙකෙන් ඇදලා තමන් ඔසවා ගන්න උත්සාහ කරන වගේ කියලා. උත්සාහ කළ බලන්නක පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඒ නිසා ධනවාදී අරුබුදෙන් මිදෙන ධනපති පන්තියට බෑ. ධනවාදී අරුබුදෙන් විසඳන ධනපති පන්තියට බෑ. ඒකට සමාජ පරිවර්තනයක් ඕන. මේ අරුබුදේ කොතන තියෙන්නේ? මේ අරුබුදේ තියෙන්නේ දෙවන්ත මූල්‍ය අරුබුදයක් අපේ රටේ දැන් තියෙන්නේ. දෙවන්ත මූල්‍ය අරුබුදයක් තියෙනවා. මොකද්ද මූල්‍ය අරුබුදේ? ලංකාව අපි මේ කරන ඉතාම සීමිත සොච්චං වියදමට අවශ්‍ය ආදායම උපයා ගන්න නැහැ. ඔක තමයි ඇත්ත කතන්දර. ලංකාව
ලංකාව තුල කරන ඉතාම සීමිත සොච්චන් වීදමක් තියෙනවා. ඒ වීදමට ඕන කරන ආදායම් උපයා ගන්න නැති රටක්. කියන්නේ ආදායම් උපයා ගන්න නැතුව වියදම් කරන රටක්. ප්‍රතිඵල වෙන්නේ මොකද්ද? ආදායම් උපය ගන්න වියදම් කරන. එතකොට වෙන්නේ මොකද්ද? ණය වෙනවා. ඒ ප්‍රතිඵලය තමයි දැන් දෙවන්ත ණයක අන්තරාවක් රටමත ගොඩ ගහලා තියෙන්නේ. දෙවන්ත ණයක අන්තරාවක්. දැන් ගන්න අපි කවුරක්වත් දන්නේ නැහැ. කොහොයා ගන්න ඕන. හැබැයි පහුගිය මාර්තු මාසේ ගියවුරුද මාර්තු මාසේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 10500 පැන්න කියලා. රුපියල් බිලියන 10500 ඉක්මපු ණයකන්තරාවක් කරගහන් තමයි අපි මේ හීන පෙන්න පෙන්න අපි අරගෙන යන්නේ ධනපති ආණ්ඩු ධනපති පන්ති විසින්. ඒ කියන්නේ කොච්චරද? රුපියල් බිලියන 10500ක ණයක් කියලා කියන්නේ දල වශයෙන් ගත්තොත් එම කෝටි වලින් ගත්තොත් රුපියල් කෝටි 10,50,000කට වඩා වැඩි ණය ප්‍රමාණයක්. ඒ කියන්නේ මේක හිතුවොත් එහෙම ලංකාවේ සියලුම පුරවැසියෝ රුපියල් 105 ගන්න ණය ගත්තා වගේ මේක. මහ බැංකු වාර්තාව කියලා තිබුණා ගිය අවුරුද්දේ ලංකාවේ ණය ප්‍රමාණය ලංකාවේ දල දේශීය නිෂ්පාදන 76යි කියලා. ඒ 76 කියන ගණන් ඇත්ත නෙමෙයි. අඩු ගණන් 80ක් වෙන්න ඕන. කියන්නේ මොකද්ද මේ කියන්නේ? ලංකාවේ ණය ප්‍රමාණය කොතරම් ලොකුද කියනවනම් ලංකාවේ ණය ප්‍රමාණය ලංකාවේ දල දේශීය නිෂ්පාදිත කියන්නේ ලංකාවේ සියලුම ජනතාව අවුරුද්දකදී උපයන සමස්ත ධනස්කන්ධේ තරම් ඊට කිට්ටු එකක් අපේ ණය ප්‍රමාණය විශාල එකක්. ඊළඟට ඒගත් ණය වලට පොලි වාරික ගෙවන්න ඕන. ලංකාවේ වසරක ණය පොලි වාරික රාජ්‍ය ආදායමට සමානයි. ඒක ණය පංගුව ජාතික ආදායමට සමානයි. ණය පොලි වාරික රාජ්‍ය ආදායමට සමානයි. රටක් කරගන්න පුළුවන්ද? රටක් කරගන්න බෑ. දෙවෙන්ත ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අද ආණ්ඩුවට සල්ලි නැහැ. විශේෂයෙන්ම ඩොලර් නැහැ. දැන් මේ දිනේ මොකද්ද? ඩොලර් පිපාසයක් තියෙන්නේ. ඩොලර් හිඳිලා තියෙන්නේ. ඒක ප්‍රතිඵලය තමයි රුපියල බාල්දු වෙන. දිනපතාම දැන් රුපියල් ඩොලර් එකක් රුපියල් 153 දක්වා විතර ගිහින් තියෙනවා. රුපියල බාල්දු වෙනවා. මේ තව බාල්දු වෙනවා. මේක නවත්ත ගන්න විදියක් නැහැ. ඒ නිසා දැන් ඩොලර් කීයක් කරේ හොයාගන්න උනා ආණ්ඩුව වෙන මොකක්වත් නැවේ තියෙන්නේ. ඩොලර් කීයක් කරේ හොයාගන්න මොකද ආණ්ඩුව කරන්නේ? එක පැත්තකින් අර හම්බන්තොට ඉලන්ට ගිකුණන්න හදනවා. චීනයට අක්කර 15,000 හම්බන්තොට වරාය දෙන්න හදනවා. මොකටද මේ? එකක් තමයි ඩොලර් වලින් ගෙවෙන ණයටක බේර ගන්නයි අලුතෙන් ඩොලර් කීයක් කර හොයා ගන්නයි. ඩොලර් කීපයක් පාත්‍රයට දාගැනීම සඳහා තියෙන දේවල් විකුණන් කන්න ආණ්ඩුව ලෑස්ති. කොළඹ වරායේ නැගෙන ජැටි විකුණන්නේ ඇයි? ඩොලර් කීයක් කර හොයා ගන්න. ගහට ගා මිරිනම් පතල අපේ රටේ තියෙන වටිනා ඉතාම හොඳම මිරිනම්. ඒ කියන්නේ තෙතමනේ අඩුම වැඩි කාබන් ප්‍රමාණයක් සත් හොඳම මිරිනම් තියෙන ගහට ගා මිරිනම් පතල විකුණන්නේ ඇයි? ඒ සම්පතක් විකුණන්න යන්නේ මාස කීපයක් ජීවත් වෙන්න ඩොලර් කීපයක් හොයාගන්න සඳහා. වෙන මොකක්වත් එපා. ඊයේ පෙරදා මේ ආණ්ඩුව තීන්දුවක් ගත්තනේ මොකක්ද? ලංකාවට ඩොලර් 103ක් අරන්ගෙන ඕන හාදේකට ලංකාවේ අවුරුදු 5කට පුරවැසිකම දෙන්නම් කියලා. පුදුම රටක් මේක. එතරම් ඩොලර් හිඟයක් තියෙනවා. ඩොලර් 103ක් අරන් ආවොත් එimhe අවුරුදු 5කට පර්මනන්ට් රෙසිඩන්ට් ගන්න පුළුවන්කම තියෙනවා. අවුරුදු 5ක් ජීවත් වෙන්න පුළුවන් මේ හැවිල්ල මේ පුරවැසිකම අවුරුදු 5කට දෙන්න. එතකොට ඒතරම් බංකොලොත් මට්ටමට රේජ් රටක් මේ තියෙන්නේ. ඉතින් එවැනි රටක මේ විශාල අර්බුදයක් තියෙද්දී රටක් කරන් යන පුළුවන් කමක් නැහැ. එතකොට ආණ්ඩුවට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ආණ්ඩුවට සිද්ධ වෙන්නේ මේ මහා දෙවන්ත බර ජනතා මත පැටවීම හැර වෙන කිසිවක් නැහැ. ජනතා මත බර පටවන්න ඕන, බදු ගහන්න ඕන, දඩ ගහන්න ඕන, අනෙක් පැත්තෙන් තින්ට විකුණන් කන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? අර්බුදේ විසඳනවා වෙනුවට අර්බුදේ වැඩි කරන මාවත් සඳහා තමයි ආණ්ඩුව පියවර තියන්නේ. අලුතෙන් ණය ගන්නවා කියන්නේ අර්බුදේ විසඳනවා නෙවෙයි අර්බුදේ වැඩි කරනවා. ජනතා මත බර පටවනවා කියන්නේ අර්බුදේ විසඳනවා නෙවෙයි අර්බුදේ වැඩි කරනවා. දැන් තියෙන රාජ්‍ය ආයතන ඉදන් ටික විකුණන් කරනවා කියලා කියන්නේ අර්බුදේ විසඳනවා නේ අර්බුදේ වැඩි කරගන්න. අර්බුදේ විසඳන්න පුළුවන් ක්‍රම ගැන හිතන්නේවත් නැහැ මේගොල්ලෝ. ඒක නිසා ධනවාදය ඇතුලේ මේක විසඳන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මොකද උත්තරේ? උත්තරේ අපි කියනවා ඉතින් පැහැදිලිවම අපි කියනවා වෙන උත්තර මොකක්වත් නැහැ. ධනවාදයේ අර්බුදයට විසඳුම් ගොඩක් නැහැ. එකයි තියෙන්නේ ඒක තමයි සමාජවාදී. සමාජවාදය අර වෙන කිසි විසඳුමක් ධනවාදයේ අර්බුදයට නැහැ. අපි කැමතුණත් අකමැතුණත් කවුරු පිළිගත්තත් නැතත් තව වසර 100ක් බලා හිටියත් සමාජවාදයේ ගොඩනැගීම හැර ධනවාදයේ අර්බුදයට වෙන කිසිදු විසඳුමක් නැත කියලා අපි තා පැහැදිලි කරන්න ඕනකම. ජනතාවට ඕනනම් පුළුවන්, වැඩ කරන ජනතාවට ඕනනම් පුළුවන්. ඕවා දැම්ම කරන්නේ නැහැ කියලා බලන් ඉන්න පුළුවන්. අපි කියන්නේ ප්‍රශ්නයක් නැහැ. බලන් ඉන්න. තව 100 වසරක් ඉන්නකො මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ධනවාදයේ ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. මේ ලංකාවේ වසර 68ක ධනපති පාලනේ තට්ටුමාරු පාලනේ අපට උගන්වපු පාඩමක් තියෙනවා. මොකද වෙච්ච වෙනස? එන්න එන්න ගැටලු වැඩි වුණා මිසක් අඩු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා තවත් ඕන නම් අත්දැක බලන්න පුළුවන් කම තියෙනවා.
හැබැයි කිසි වෙනසක් වෙන්නේ නැහැ. දැන් වෙනසක් ඕන නම් යන්න තියෙන එක මඟ එක තමයි සමාජ පරිවර්තනයකට යන්න ඕන. සමාජවාදී ගොඩනගන්න ඕන. සමාජවාදී ගොඩනගනවා නම් අන්න එතකොට ඕනනව කවුද? ඒකට මඟ පෙන්වන්නෙක් ඕන වෙනවා. දේශපාලන ව්‍යාපාරයක් ඕන. මඟ පෙන්වන්නෙක් ඕන. මඟ පෙන්වන්නා වෙන්නේ වෙන කවුරුවක්වත් නෙවෙයි ලෙනින්. එතකොට තමයි අපිට ලෙනින් ඕනකම තියෙන්නේ. මොකද ලෙනින් තමයි අපට වඩා විශාල එහෙත් අපි වගේම පසුගාමි නොදියුණු රටක සමාජවාදී ගොඩනගපු කෙනා. සාර්ල පරද්දපු කෙනා. පරද්දන්න බැහැ කිව්ව සාර්ල. ඒ කියන්නේ රුසියාවේ රජාට කිව්ව සාර් කියලා. රුසියන් භාෂාවෙන්. නිකොලොයි සාර් තමයි අන්තිම ලිවෙක් කෙනා. අර උදේ බැලුවා නම් අර මේ පූර්වවල තිබුණා මේක. එසා සාර්වාදී පරද්දන්න බැහැ කියලා තිබුණේ. සාර්වාදී පරද්දලා වැඩගෙන ජනතාවට පාලනය කරන්න තීරණ නැහැ කියලා තිබුණේ. එසා වැඩගෙන ජනතාව පාලනයට හුරු කරවලා වැඩ කරන ජනතාවගේ පාලනයක් නිර්මාණය කරලා රුසියාව ලෝකේ ඉතාම ඉහළම රටක් බවට පත් කරන්න දායක වුණේ ලෙනින් සහෝදර නිසා. අපේ රට වෙනස් කරනවා නම් සමාජවාදී දිශාවට ඒකට අපිට ඉගෙන ගන්න තියෙන්නේ ලෙනින්ගෙන් විතරයි. ඒ නිසා තමයි අපි ලෙනින් පිළිබඳව මේ වෙලාවේදී කතා කරන්න යන්නේ. ඉතින් ආදරණීය සහෝදර සහෝදරිනි, ලෙනින්ගෙන් අපි මොකක්ද ඉගෙන ගන්න ඕනකම තියෙන්නේ? කාරණා දෙකක් පොඩ්ඩක් කතා කරලා හොඳයි කියලා අපිට හිතෙනවා. දැන් ලෙනින් සහෝදරයා ලියපු කෘති ගණනාවක් තියෙන කෘති අතර මෙදස්ල අපි ওই පක්ෂය අතර කතා බහ කරමින් යනවා. මේ ඉතා අගනා කෘතියක් ලෙ 1920 දී තුන්වෙනි ජාත්‍යන්තරයේ දෙවන සමුළුවට ඉදිරිපත් වීම සඳහා මේක ලිව්වේ. එයාගේ හැඳින්වුවේ වාමාංශික කොමියුනිස්ට්වාදයේ ලදරු වලිප්පෝකි කියලා. මොකද මේ වමේ ව්‍යාපාරවල හිටපු ගමන් ඔය වමේ ව්‍යාපාර ඇතුළේ වම හදන්න උත්සාහ කරන අය ඉන්නවා. අපිටත් එහෙම අත්දැකීම් තියෙනවා. වමේ ව්‍යාපාරයක් ඇතුළෙත් අමතුමක් හදන්න උත්සාහ කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ හැමෝම වමේ ව්‍යාපාරට හානි කරා මිසක් මොකක්වත් කළ නැහැ. ලෙනින් සෞදේ කාලෙත් එහෙම කට්ටිය හිටියා. ලෙනින් ඒගොල්ලන් හැඳින්වුවේ ලදරු වලිප්පු කාර්යෝ කියලා හැඳින්වුවේ. ලදරු වලිප්පු කියන්නේ මේ පුංචි ළමයින්ට හැදෙන ටිකක් නරක රෝගයක්. එතකොට නිසා මේ පොත නම් කරෙත් ඒ විදිහට. ඒ පොතේ කියන ඉතා පැහැදිලිවම රුසියානු විප්ලවයේ ජයග්‍රහණය කිරීමට බෝල්ෂෙක් පෙරුන්ට හැකිවීමට බලපාපු ප්‍රධාන සාධක දෙකක් තියෙනවා කියලා. මේ සාධක දෙක අපටත් වැදගත් නිසා තමයි මේක මම කල්පනා කරන්නේ මතු කරන්න කියලා. මොකද මේ සාධක දෙක එකක් ලෙන් සතර කියනවා පක්ෂයට නැත්තම් පන්තියේ පෙරමුණු බලයනියට අයෝමය විනයක් තිබීම පළවෙනි කාරණේ. يعني සමාජවාද නිර්මාණ කරන උත්සාහ කරන ඕන කෙනෙක් ඕන දේශපාලන ව්‍යාපාරයක් දේශපාලන පක්ෂයක් ඒ වෙනුවෙන් වැඩ කරනවා නම් ඒ පක්ෂයට ඉතාමත් දැඩි අයෝමය විනයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමද්දගත කරපු විනයක් සහිත පක්ෂකින් තොරව සමාජයක් වෙනස් කරන්න බෑ. ඒ නිසා කවුරු පක්ෂ ඇටෙව්වත් මොන මොන ජාතිය පක්ෂ තිබ්බත් ලොකුයි පොඩි මොකක් හරි කිව්වත් හැබැයි විනයගරුක විනයක් සහිත ප්‍රතිපත්ති සහිත ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් මෙහෙවන්න පුළුවන් හැකියාව තියෙන ඕනෑම දුෂ්කර කාර්යයක් ඉටු කිරීම සඳහා ධෛර්ය සම්පන්න ඒ විනය සහිත පක්ෂයක් නැතුව සමාජ පරිවර්තනයක් බෑ. එමෙතුත් අපිට කියන්න පුළුවන් කම්තුණු මේ වෙලාව ආඩම්බරේ මොකද්ද? ලංකාවේ එවැනි පක්ෂයක් ගැන හිතනවා නම් එවැනි පක්ෂ ගොඩක් නැහැ. තියෙන එක ඒක තමයි ඕගොල්ලෝ අපි කවුරුත් තියෙන ජනතා විමුක්ති පෙරමුණ. ඒක අපි හතුරුක් පිළිගන්න. අපි සතුරුක් පිළිගන්නවා ජනතා විමුක්තින විනය ගරුක පක්ෂයක්. කිතා දැඩි විනයක් තියෙනවා. අපි සමහර හේතුවත් අපිට කියන්නේ අපි කැමති ඕගොල්ලෝ පක්ෂෙත් නම් අපට එන්න බෑනේ. ඕක තද විනයක් තියෙනවනේ. එහෙම කියන ඇත්ත. එම විනයක් තියෙන්න ඕනේ. එම විනයක් තියෙන පක්ෂයකට තමයි පුළුවන්කම තියෙන මේ සමාජය වෙනස් කරන්න. ඒ නිසා පක්ෂයට විනයක් තියෙන්න. දෙවෙනි කාරණේ මොකද්ද? විනයක් තිබ්බට මදි. ඒ පක්ෂය, ඒ ව්‍යාපාරය, ඒ පෙරමුණු බලයනිය පොදු ජනතාව සමග වැඩ කරන්න, සම්බන්ධ වෙන්න, ලේන් කියන එක වචනෙම මොකද්ද? හා වෙන්න හැකියාව හදා ගන්න ඕනකම තියෙනවා. ඔන්නේ සාධක දෙක පෙළ ගැහුණොත් විතරයි සමාජයක් වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. ආයි මතක් කරගත්තොත් මොකද මෙතන ඔක්කොම ඉන්නේ දේශපාලනේ තීරණ අය, සක්‍රීය දායක වෙන අය. ඒ නිසා මම හිතනවා මේක මේ පැත්තෙන් කතා කරන්න හොඳයි කියලා. ඒ කියන්නේ මේ සාධක දෙක අත්‍යවශ්‍යයි සමාජයක් වෙනස් කරන්න. එක, සමාජය වෙනස් කිරීමට නායකත්ව ගන්න පක්ෂයට ඉතාම දැඩි හොඳ අයෝමය විනයක් තියෙන්න ඕන. දෙවෙනි කාරණේ, ඒ පක්ෂය පොදු ජනතාව සමග සම්බන්ධ වෙන්න පුළුවන්කම හදා ගන්න. ওই කරුණ දෙක එකක්වත් නැත්තම් මේ කාර්ය කරන්න බෑ. එකක් හිතන්නකෝ, විනයක් නැති පක්ෂයක්. පොදු ජනතාවත් එක්ක වැඩ කරනවා, හැබැයි මේ පක්ෂෙට විනයක් නැහැ, ශක්තිමත් නැහැ. සමාජයක් වෙනස් කරන්න බෑ. එක කඩා වැටෙන. එක ප්‍රහාරෙන් විනාශ වෙලා යන. එසපක්ෂ විනයක් ඕන. ශක්තිමත් පක්ෂයක් තියෙන්න ඕන.
හැබැයි විනයගරුක ශක්තිමත් පක්ෂයක් තිබට රකින්නේ ඒ පක්ෂය හුදකලාව තියෙනවනම් වියුක්තව තියෙනවනම් පොදු ජනතාවත් එක්ක වැඩ ගන්න සමත් නැත්නම් පොදු ජනතාවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැත්නම් පොදු ජනතාවත් එක්කෙන් හා වෙන්නේ නැත්නම් ඒ පක්ෂින් වැඩක් නැහැ. මොකද සමාජ විප්ලවය කියලා කියන්නේ පොදු ජනතාව විසින් කරන දේවල්. නායකත්වය දෙන්නේ පක්ෂය. ඒ නිසා එක පැත්තෙන් ගත්තොත් එම පක්ෂයකට විනයක් තියෙන්න ඕන, විනයගරුක පක්ෂයක් තියෙන්න ඕන, අනිත් පැත්තෙන් ඒ පක්ෂය පොදු ජනතාව සමග සම්බන්ධ වෙන්න සමත් වෙන්න. මත මේ වෙලාවේ අපි මුණපාන අභියෝගයක. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ අපි අපේ උසන්ති ව්‍යාපාරය අපි කවුරුත් මේ වෙලාවේදී එක පැත්තෙන් ගත්තොත් විනයගරුක පක්ෂයක් හදලා තිනුන, තව එක ශක්තිමත් කරමින් යන අනිත් පැත්තෙන් අපි මේ වෙලාවේදී පොදු ජනතාව සමග වැඩ කිරීම සඳහා මහා උනන්දුවකින් වැඩ කරමින් යන අපි විශ්වාස කරන අපි සාර්ථක වෙනවා කියලා. එතකොට අපි මේකෙන් ගන්න ඕන පාඩම මොකද්ද? පොදු ජනතාවත් එක්ක වැඩ කරත් ඔය දේශ ප්‍රේමී අර ප්‍රේමී මේන් ප්‍රේමී මොකක් කිව්වත් ශක්තිමත් පක්ෂයක් නැත්තම් සමාජ වෙනස් කරන්න බෑ. හැබැයි පක්ෂයක් තිබ්බතරක් නැහැ ඒ පක්ෂේ කොච්චර සටන් පාඩ කිව්වත් කොච්චර විනයක් දිනගොතරක් නැහැ ඒ පක්ෂේ හුදකලා නම් වෙන් වෙලා නම් මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන්න බැරි නම් මිනිස්සුන්ගේ හුදකලා වෙලා නම් ඒ පක්ෂෙන් ඇති වැඩකුත් නැහැ. ඒ නිසා විනයක් සහිත සහ ජනතාව එක්ක වැඩ කරන ජනතාව සමග වැඩ කරන ජනතාව එකතු කරන් වැඩ කරන ජනතාව එක්ක වැඩ කරන සමත්කම් තියෙන දේශපාලන ව්‍යාපාරයක් ඕනයි කියලා ලෙනින් අවධාරණය කරලා තියෙනවා. මේක අපි අවධාරණය කරගත යුතු තියෙනවා. අපි එක පැත්තෙන් ගත්තොත් අපේ පක්ෂය, අපේ උරු සමිති, අපේ කම්කරු සංගම්, අනිත් සංගම් ශක්තිමත්ව ගොඩනගා ගන්න ඕන විනයක් සහිතව, ඒ වගේම අපි සමත් වෙන්න ඕන පොදු ජනතාවත් එක්ක වැඩ කරන්න. හැබැයි මේ වෙලාවේදී අපි දකිමින් ඉන්නවා ජනතා විමුක්තිරුණ ඒ කාර්ය කරමින් ඉන්න හම්මන්ත්‍රීඩම් විකුණනකොට ඊට හේව හම්මන්ත්‍ර පොදු ජනතාවත් එක්ක වැඩ කරන්න කොහොමද කියලා අපි දැන් පෙන්නමින් ඉන්න. බදුල්ලේ උමාවය ව්‍යාපෘති හදලා ඒ බදුල් දිස්ත්‍රික්ක විශාල විනාශයක් කරනකොට ඒ විනාශයට ලක් වෙච්ච පොදු ජනතාවත් එක්ක දේශපාලන කරන්න කොහොමද කියලා අපේ සමත්ද සහෝදරලතුල පිස පෙන්නමින් ඉන්න. උරු සමිති ව්‍යාපාර තුල ගැටලු මතු වුණාම පොදු උරු සමිතිත් එක්ක වැඩ කරන්න කොහොමද කියලා අපේ උරු සමිති ව්‍යාපාරේ පෙන්නමින් ඉන්න. ගොවි ජනතාවගේ ප්‍රශ්න මතු වුණාම පොදු ගොවියා සමග වැඩ කරන්න කොහොමද කියලා ජනතා විමුක්තිරුණේ ගොවි ජන සම්මේලනයේ මේ වෙලාවේ පෙන්නමින් ඔප්පු කරමින් ඉන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා සමාජයක් වෙනස් කිරීම සඳහා ලෙනින් සහෝදරය විසින් මේ පෙන්වා දීපු ගුණාංග දෙක දැනට භාවිතාවනකමින් තියෙන්නේ අපේ දේශපාලන ව්‍යාපාරය ඇතුළේ. ඒ නිසා අපට ජයග්‍රහණය පිළිබඳව සැකයක් ඇති කරන ඕන කමක් නැහැ. මේ විදිහට මෙන්න මේ මූල්‍ය කාරණා දෙක හදාගත්තොත් තමයි අපට පුළුවන්කම තියෙන්නේ මේ ගමන ඉස්සරහට යන්න. එතකොට දැන් මෙන්න මේ සමාජ පරිවර්තනයකට මේ මූලික කාරණා දෙක තුන සමාජ පරිවර්තනයකට අපි යන්න ඕනේ. මේ සමාජ පරිවර්තනය කියලා එක කොහොම එකක්? ඇත්තටම සමාජ පරිවර්තනයක් කියන්නේ හිතුවක්කාරකමක ප්‍රතිඵලයක් නෙවෙයි. අහම්බයක් නෙවෙයි. එතකොට ඒකට සාධක ගොඩක් සැපිරෙන්න ඕන කියලා අපි කවුරුත් දන්නවා. අපි මේ හදන්නේ අපි කවුරුත් උත්සාහ කරන මේ පවතින සමාජය ඇතුලේ ආණ්ඩුවක් අටව ගන්න හරි ඇටවිච්ච ආණ්ඩුවක රිංග ගන්න දරන උත්සාහයක් නෙවෙයි. අපට තියෙන අපේ උත්සාහය තියෙන්නේ අපේ රටේ වැඩ කරන ජනතාවගේ උත්සාහය තියෙන්නේ ජාතික උසම මධ්‍යස්ථානයේ අරමුණ වෙලා තියෙන්නේ මේ ධනවාදය ඇතුළේ කොහොම හරි ආණ්ඩුවක් අටව ගන්න එක නම් මං හිතන්නේ ඒක තරම් අමාරුණයකට ලෙනින් නෝන වෙන්නේත් නැහැ. නැත්නම් අපේ අරමුණ තියෙන්නේ කවුරු හරි අටව ගත්ත ආණ්ඩුවකට හේතු වෙලා මොන හරි අපට දිනා ගන්න එක නම් ඒකටත් ලෙනින් නෝන වෙන්නේ නැහැ. ලෙනින් ඕන වෙන්නෙම නැහැ. අමාරු වෙන්නේත් නැහැ. හැබැයි අපේ අරමුණ මොකද්ද? අපේ අරමුණ තමයි නිකන් සරල ආණ්ඩුවක් හදාගෙනම නෙවෙයි ආණ්ඩු හරි මොනවා හරි හරහා සමාජ ක්‍රමයක් වෙනස් කිරීම. තියෙන සමාජයක් වෙනුවට අලුත් සමාජයක් නිර්මාණය කිරීම. ඒක තමයි අපේ කාර්යය. ඒක තියා දුෂ්කර වැඩක්, අමාරු වැඩක්. හැබැයි අනිවාර්යෙන් කළ යුතු වැඩක්. ඉතින් ඒක සිද්ධ වෙන්නේ කොහොමද? ඒක සිද්ධ වෙන්නේ මේ කීප දෙනෙක්ගේ හිතුවක්කාරකමට ඒ වැඩේ කරන්න බෑ. අපේ කැමැත්තට කරන්න පුළුවන්කමක් නෑ. දැන් අපේ කැමැත්තට පුළුවන් සමාජ වෙනස් කරන්න කොච්චර හොඳයිද එන අපි දැන් මෙලකට මේ කරලා නේ. අපිට ලාල් සහෝදරට අපි කාටත් මේ ඕනකම තියෙන, ඕගලන්ට මේ ඕනකම තියෙන, අපේ කැමැත්තෙන් විතරක් කරන්න පුළුවන් සමාජ වෙනස් කරන එක දැන් අපි මේ කරලා ගොඩක් කල්. හැබැයි අපේ කැමැත්ත තිබුණාට අපේ කැමැත්තෙන් විතරක් මදි. මේකට වෙන සාධක ගණනාවක් පෙළ ගැහෙන්න ඕන. අර දුරේ ශන්මුගන් කියලා මේ ඉන්දියානු විප්ලවදී කවියෙක් හිටියා. එයා ලියපු කවි පන්තික තිබුණා අහස විතරක් මදේ වැසි වැටීමට නම් පොළොව මත ක්‍රියාවලියක් අවශ්‍යයි කියලා. වැසි වැටීමට නම් අහස විතරක් මදි පොළොව මත ක්‍රියාවලියක් අවශ්‍යයි කියලා. ඒ නිසා මේ ආකාශය තිබ්බ පළියට වැහි වැටෙන්නේ නැහැ. ඒකට පොළොව මත ක්‍රියාවලියක් තියෙන්න ඕන. ඉතින් අපට ආසාව තිබ්බ පළියට සමාජ වෙනස් වෙන්නේ නැහැ. ඒකට තව සාධක ගණනාවක් සැපිරෙන්න ඕන. ඒ සාධක සපුරගන්නේ කොහොමද? සැපිරෙන සාධක හඳුනගන්නේ කොහොමද කියන කාරණා අපිට ඉගෙන ගන්න වෙන්නේ ලෙනින් වාදය ඇතුළේ ලෙනින්ගෙන් තමයි හඳුනගන්න වෙන්නේ.
එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? අපි කවුරුත් දන්නවා සමාජයක් වෙනස් කරන්න බෑ, සමාජය රබු දෙට යන්නේ නැතු. එතකොට ලෙන් සහෝදරය කියනවා අපිට, එයාගේ දැන් වල මේ සමාජ පරිවර්තනයක් සඳහා සමාජ සූදානම් වෙන වෙලාව වෙනකොට අරුබු දෙ දෙපැත්තකින් ඉන්න ඕනයි කියලා. දැන් මේව අපේ සමාජෙත් එක්ක පොඩ්ඩක් සසඳලා බලන්න. අරුබු දෙ දෙපැත්තකින් ඉන්න ඕනයි කියලා කියනවා. කොහොමද? ඒක ලෙන් සහෝදරය හඳුන්වනවා ඉහළින් ඇති වෙන අරුබු දෙ සහ පහළින් ඇති වෙන අරුබු දෙ කියලා. නැත්තම් පහළින් ඇති වෙන අරුබු දෙ සහ ඉහළින් ඇති වෙන අරුබු දෙ කියලා. පහළින් ඇති වෙන අරුබු දෙ කියලා මොකක්ද? පහළින් ඇති වෙන අරුබු දෙ කියලා කියන්නේ අපේ පන්තියේට පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ට තවදුරටත් පැරණිකමට ජීවත් වීමට නොහැකි වීමෙන් ඇති වෙන අරුබුදි. අපේ පන්තියට තවදුරටත් පැරණිකමට ජීවත් වෙන නොහැකි වීමෙන් ඇති වෙන අරුබුදි අපි කියන පහලින් ඇති වෙන අරුබුදි කියලා. දැන් මං හිතන අපේ පන්තියට මේක තියෙනවා. අපේ පන්තිය කවුරුත් කියන වෙනසක් ඕන කියලා. දැන් තවදුරටත් අපි හැමෝටම පරණකමට ජීවත් වෙන්න බෑ. මාධ්‍යවේදී අපේ හිතවතට පරණකමට රස්තාව කරන්න දැන් බෑ. අපේ කලාකරුවන්ට පරණකමට රඟපාන්න බෑ. දෙයගොල්ලන්ගේ පැත්තෙන් තියෙනවා. අපේ රටේ රාජ්‍ය සේවකයට පරණකමට දැන් වැඩ කළ ජීවත් වෙන්න බෑ. ගොවි ජනතාවට පරණකමට ගොවිතැන කරගන්න බෑ. කාටක්වත් දැන් පරණකමට ජීවත් වෙන්න බෑ. වෙනසක් ඕනලා තියෙනවා. ඒක තමයි පහලින් ඇති වෙන අරුබුදේ. ඒ ඇස්සේ ඉහළින් ඇති වෙන අරුබුදේ කුත් උනා. පහලින් ඇති වෙන අරුබුදේ පමණක් තිබුණට සමාජයක් වෙනස් කරන්න බෑ. ඉහළින් ඇති වෙන අරුබුදේ කියන්නේ මොකද්ද? පාලක පන්තිය අරුබුදේ. අපිට කොච්චර අරුබුදේ තිබ්බත්, අපේ පන්තියට කොච්චර අරුබුදේ තිබ්බත්, පාලක පන්තියට අරුබුදයක් නැත්තම් ධනවාද යනවා. හැබැයි පාලක පන්තියත් අරුබුදයට ආවම තමයි අපට අවස්ථාවක් එන්නේ ධනවාද වෙනස් කරන්න. මොකද්ද පාලක පන්ති අරුබුදේ කියන්නේ? ඒ කියන්නේ මොකද්ද? පාලක පන්තියට තවදුරටත් පැරණ ක්‍රමයට පාලනය කරගෙන යෑමේ නොහැකියාව මතුවෙන්න ඕන. දැන් අපි දකින ලංකාවේ ඒකත් හැදෙන පටන් ගන්න තින්නේ. ධනවාදයේ ධනපති පාලකයන්ට පැරණ ක්‍රමයට පාලනය කරන්න බැරි වෙලා. දැන් පහුගිය ඡන්දේ උදාහරණයක්. මෙත කලින් කොහොමද පාලනය කරේ? ශ්‍රී ලංකා එක්ක ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදාගන්නවා, UNP පක්ෂය ඉන්නවා, UNP ආණ්ඩුවක් හදාගන්නවා, ශ්‍රී ලංකා විපක්ෂය ඉන්නවා. එහෙම තමයි පාලනය කරේ. මේ පාර එහෙම කරන්න බැරි වෙලා. මේ පාර දෙගොල්ලන්ටම තනියෙන් ආණ්ඩු හදන්න තරම් ජනතා බලයක් දීලා නැහැ. ඒ නිසා මොකදලා තියෙන්නේ? පරණකමට පාලනය කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලන් සිද්ධලා තියෙනවා අමාරුවෙන් එකතු වෙන්න. දැන් එලා රකයි මී රකයි බැඳා වගේ තමයි එහෙට මේ නේ දෙපැත්තේ අධ්‍යාද යනවා. එක්කෙනෙක් වමට යනකොට අනිත් එක දකුණට යනවා. දෙන්න දෙපැත්තේ අධ්‍යාද යන්නේ අමාරුවෙන් යන්නේ. එසා අපිට පේනවා ආණ්ඩු අරබුදයක් තියෙනවා, පාලක පන්ති අරබුදයක් තියෙනවා. ආණ්ඩු දුර්වලයි, අරබුදයක් කිසි දෙයක් කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් වෙන ආණ්ඩු මෙහෙම තිබුණේ නැහනේ. ඉස්සර අපි දන්නෝ කාරිය තමයි මහින්ද මාත්තගේ ආණ්ඩු වෙන්න පුළුවන්, චන්ද්‍රකනෝණගේ ආණ්ඩු වෙන්න පුළුවන්, ජයවර්ධන මාත්තගේ ආණ්ඩු වෙන්න පුළුවන්, ප්‍රියන්ත මාත්තගේ ආණ්ඩු වෙන්න පුළුවන්, ඊට කලින් සිරිමගේ ආණ්ඩු වෙන්න පුළුවන්. මේ කාගෙත් ආණ්ඩු තියෙනකොට තනි බලයක් තියන් හිටියේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට ලොකු අරබුදයක් තිබුණේ නැහැ. එසා හිතූ දේ ඕන දෙයක් කරා, 50 සම්මත කරනවා සම්මත කරගත්තා. ඒකට විරෝධ සැලකුවේ නැහැ. නමුත් දැන් එහෙම බෑ. දැන් පුංචි විරෝධයන්ටත් දන ගන්න සිද්ධ වෙලා තියෙනවා. වෙන මොකක්වත් එපා ගන්නක පොවුදස්සල අර සුප්‍රිය ඇමතිකමක් හදන පනතක් ගන්න උත්සාහ කරා. ඒතර ඒකට පලාස්ස භවිෂ්‍යත් අයිස්තස්. ඒකට නීතිමය ප්‍රශ්නයක් ආවා. ඒ පනත පාර්ලිමේන්තුව සම්මත කරන ක්‍රමෙන් පලාස්ස බල සම්මත වෙන්න ඕන. ඉතින් මොකද සිද්ධ වුනේ? පලාස්ස බ හැම එකම පනත පරාදයි. ඉතින් ආණ්ඩුවක් කරගන්න පුළුවන්. ආණ්ඩුවට පනත සම්මත කරන උන ඒ ආණ්ඩුව හදන වෙන පනත පලාස්ස බලදී පරදිනවා. ඇයියේ ආණ්ඩුව ශ්‍රී ලංකා UNP හවුල් පලාස් සභාවල ඉන්නේ තාම පරණ ශ්‍රී ලංකා පාලනේ. ඒක වෙනස් වෙලා නැහැ. සාරුපුදයක් තියෙනවා. පනතක් සම්මත කරගන්න බෑ. හම්මන්තොට ජංගේ කුණන කතා කරා. විශාල විරෝධයක් ආවම මොකද වෙලා තියෙන්නේ? පවුගේ 7000 අස්සංකරنده වෙච්ච කිසුම 7 අස්සංකරනතු කල් දැම්මා. දැන් ආණ්ඩුව හිමින් හිමින් පොරට උනාට කියනෝ නෑ නෑ මිනිස්සු ඉන්නේ දැන් අපි ගන්න නෑ. අපි ඉතින් ඕන ඉඩම් විතරක් තෝරලා ගන්න. එහෙම පදේ මාරු කරන පටන් ගන්න තියෙනවා. දැන් ඊ පෙරද ගත්තොත් එහෙම ආණ්ඩුව තව වැඩක් කරන්නේ මොකද්ද? මුදල් අමාත්‍යාංශෙන් රුපියල් 20 ස්විප් එක රුපියල් 30 කරා. රුපියල් 30 කරලා කෙලිම පහක් ගන්නවා ආණ්ඩුවට. මේ සල්ලි නැතුනේ ආණ්ඩුවෙන් මොකද කැටේ හිස්සලා නේ ආණ්ඩුව. ආණ්ඩුවේ කැටේ හිස්සලා තියෙන්නේ. මේක කොහොම හරි පුරව ගන්න. ඒ නිසා රුපියල් 20 ස්විප් එක රුපියල් 30 කරලා පහක් ගන්න තීරණ කරා මුදල් අමාත්‍යාංශය. එතකොට එහෙම ගත්තොත් එහෙනම් හැම සතියේම ඇදෙන ලොකුම පළවෙනි තෑග්ග ඇදෙන හැමදාම කාටද? මුදල් අමාත්‍යාංශයට. පළවෙනි තෑග්ග හැමදාම මුදල් අමාත්‍යාංශයට. මොකද හැම ස්විප් එකක රුපියල් 5ක් වෙනවා. ඉතින් ඒක වැඩ කරා. හැබැයි ස්විප් විකුණනයට ඒගොල්ලන්ගේ කොමිස් එක වැඩ කරේ යන්තම්. ඒ නිසා ඒගොල්ලෝ ලොකු විරෝධයක් පළ කරා. අවසානයේ මොකද සිද්ධ වුණේ? ජනාධිපතිත් මැදිහත් වෙලා ආයෙ රුපියල් 30 විස්තර කරා. දැන් මේ දවස්වල රූපවාහිනිය බලන්නකෝ. රූපවාහිනිය බලන රූපවාහිනිය මේ වෙළඳ දැන්වීම් කීපයක් යනවනේ. රූපවාහිනිය වල වෙළඳ දැන්වීම් කීපයක් යනවා. ස්විප් විකුණ ගන්න. අසනීප වෙච්ච කෙනෙක්ගේ පවුල කෙනෙක් කියනවා අපේ දරුවා
මැරෙන්න යන ලෑස්තලා මැරෙන්න උන්න වෙන තීදී යන්තම් ජනාධිපති අරමුදලෙන් තමයි ඒක බේරගන්නේ. ඒ නිසා ජනාධිපති අරමුදලට මුදල් ලැබෙන අර ලොතරැයියට අපි දායක වෙමු කියලා මේ දැන් සල්ලි දීලා දැන් මේ දැන් නියම දාන්න. මොකටද දැන් දාන්නේ? දැන් ස්විප් එක රුපියල් 30 කරලා විකුණ ගන්න තමයි දැන් නියම දැන්නේ. දැන් දැන් නියම යනවා ස්විප් එක විස්තර වැහැලා තියෙනවා. අතින් පාඩුවේ ආණ්ඩුවට. එහෙමලා දෙන්නේ. ඒකෙන් මොකද්ද මේ කියන්නේ? ඒකෙන් කියන දේ තමයි මේ පාලක පන්තියට අරුබුදයක් තියෙනවා. ඒගොල්ලන්ට හිතුවමනාප වැඩ කරන්න බැරි වෙලා තියෙනවා. හිතුවක් කරලා වැඩ කරන්න බැරි වෙලා තියෙනවා. යමක් කරගන්න බැරිලා තියෙනවා. අද පලාප්පාන ඡන්දේ තියාගන්න බැරි වෙලා තියෙනවා. ඊට මෙතන ඇද ඇද ඉන්නවා. ඒකෙන් පේන දේ තමයි දැන් ධනවාදයේ කොතරම් බරපතල අරුබුදයක් තියෙනවද කියලා. පහලින් ඇති වෙන අරුබුදෙත් ඇතිලා තිනවා. ඉහලින් ඇති වෙන අරුබුදෙත් ඇතිලා තිනවා. ඒකෙන් මොකද වෙන්නේ? ඒකෙන් හදන අවස්ථාවක් මොකක් සඳහාද? සමාජ වෙනස් කිරීම සඳහා අවස්ථාවක් හදන. අපිට ලෙනින්ගෙන් ගන්න තියෙන මොකද්ද? ලෙනින් අපිට ගන්න උදේ තමයි අන්න ඒ වගේ අවස්ථා නිර්මාණය වෙනවා. අවස්ථා නිර්මාණය වුණාම නිර්දපන්ති ව්‍යාපාර විප්ලවදී ව්‍යාපාර සමාජ ව්‍යාපාර ඒ අවස්ථාව පාවිච්චි කරගන්න ඕන. සමාජ පරිවර්තන කරන්න බෑ ඕන වෙලාවට හැම තිස්සෙම කරන්න බෑ. අවස්ථාවක් එකට එන්න ඕන. අවස්ථාව හඳුනාගෙන ඒ අවස්ථාව අත් නොහැර මග නොහැර පාවිච්චි කර ගැනීමට උපක්‍රම ක්‍රියාමාර්ග තේරීම තමයි ලෙනින්වාදය කියලා කියන්නේ. අපිට ලෙනින් ඕන වෙන්නේ ඕනකට. දැන් අපි දකිනවා ලංකාව එවැනි අවස්ථාවක් නිර්මාණ වෙමින් යනවා. තාම ඉවරලා නැහැ. මෙමින් යනවා. ඒ අවස්ථාව අපි හඳුනා ගන්න ඕන. ඒ අවස්ථාව අත්පත් කර ගන්න ඕන. ඒ අවස්ථාව සමාජ පරිවර්තනත්ව ගෙන යාම සඳහා ක්‍රියාමාර්ග තෝරන්න ඕන. ඒ ක්‍රියාමාර්ග ක්‍රියාවට නගන්න ඕන. නැත්තම් අවස්ථාව හැදුනට වැඩක් නැහැ. ඒ අවස්ථාව අපි අත්පත් කරගන්න නැත්තම් අවස්ථා ආපහු නැති වෙලා යනවා. අවස්ථා නැති වෙලාවක කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ. මොකද අපිට ඒකට අවස්ථාවක් නැහැ. හැබැයි අවස්ථාව තියෙන වෙලාවක අපේ පැත්තෙන් අපේ ක්‍රියාමාර්ග තෝරනවා නම් ඒ සඳහා මහන්සි වෙනවා නම් අපිට අපේ කාර්ය කරගන්න පුළුවන් කියලා ලෙනින් අපට උගන්වලා තිනවා. ලෙනින් එහෙම මේ වැඩේ කරලා තිනවා. දැන් සෝවියට් දේශ හැදුවේ කොහොමද? රුසියානු විප්ලවය දිනාගත්තේ කොහොමද? රුසියානු විප්ලවය ජයග්‍රහණය කරන ලෙනින් පාවිච්චි කරන අවස්ථාව. මොකද අවස්ථාව? 1914 වෙනකොට 1905 රුසියාව තුල ජනතා නැගිටීමක් ඇති වෙනවා විප්ලවීය අවස්ථාව. හැබැයි එතකොට ධනපති පන්තියට නැත්නම් සාරවරුන්ට ධනපති පන්තියට වඩා එතකොට හිටියේ මේ රජවරුන් හිටියේ වැඩවසන් ක්‍රමය තුළ සාර් පෙළපතට ලොකු අරබුදයක් තිබුණ නිසා සාර් පෙළපත සාරලා මොකද කරේ? මේ 1905 නැගිටීම කුඩුපට්ටම් කළා. දෙවන්ත මරණයක් කරා නිසා ඒ නැගිටීම පරාජයටපත් වුණා. ඊළඟට 1914 වෙනකොට ලෝක යුද්ධයක් ඇති වුණා. පළවෙනි ලෝක යුද්ධය. ඒ යුද්ධේ කොටස්කාරය කවුද? ජර්මනිය, රුසියාව, ප්‍රසියාව කොටස්කාරය. ලෝක යුද්ධ විසින් රුසියාව විශාල වශයෙන් වැටුණා. ලෝක යුද්ධයේදී රුසියාව ගම්වලට ගොවියන් ගොවියෝ අරගෙන සපත්තු කූට්ටමක් දීලා ඇඳුමක් කඳලා රයිපලේ අතර දීලා යවුවා යුද පෙරමුණට පළයල්ලා කියලා. පස්සේ සපත්තු දෙක දෙන්න පුළුවන්කම තිබුණේ නැහැ. සපත්තු නැතුව තමයි ගොවියාගේ යුද පෙරමුණට තුවක්කු කරගහන. සමහර වෙලට තුවක්කු අරන් ගියලා තුවක්කුවේ පතුරම තිබුණේ නැහැ. යවුවා ඔක්කොම යුද පෙරමුණට සීතලේ කන්නත් නැතුව. ඊට පස්සේ මොකද සිද්ධුනේ? ඒක මහා විශාල ඛේදවාචකයක් වුණා. පස්සේ යුද පෙරමුණේ දරාගන්න බැරුව සාර්ග යුද පෙරමුණ දරාගන්න බැරුව සොල්දාදුව පැනලා ආවා යුද පෙරමුණ දාලා. ඒගොල්ලෝල්ලන් වෙනම හමුදා දාන්න සිද්ධුනා. ඊට පස්සේ රුසියානු විප්ලවයේදී ලෙනින් සහෝදරයාගේ බලවේගයක් බවටපත් වුණා. කවුද? පළ ආපු සොල්දාදු. එසත තමයි රුසියාවේ හදනකොට හැදුවේ සෝවියට් සභාව දද්දී ගොවිය කම්කරුවන්ගේ ගොවියන්ගේ සහ සොල්දාදුවන්ගේ සෝවියට් සභාව. දැන් අපි කල්පනා කොහොමද සොල්දාදු වෙන්නේ කියලා. ඒ සොල්දාදුව කියලා කියන්නේ අර හමුදා වැඩ කරන කෙනා නෙවෙයි. මේ යුද්ධෙට බලෙන් බඳවගත්තු ගොවියෝ කම්කරුවෝ යුද්ධට යවුවා සපත්තු කූට්ටමක්වත් නැහැ. මේ යුනිෆෝම් එකක් නැහැ. තුවක්කුවේ පතුරක් නැහැ. පොල්ලෙන් ගහනවාගේ ගහලා තමයි මරණ සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ යුද පෙරමුණේ දරන් බරු පැනලා ආවා. ඒගොල්ලෝ බලවේගයක් බවටපත් වුණා. ඒතර රුසියාව ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණා. ඒ වැටෙන වෙලාවක තමයි විශාල ජනතා නැගිටීමක් වුණාම සාර්ගේ පාලනේ පෙරළුණා. 1917 පෙබරවාරි මාසේ. හැබැයි සාර්ගේ පාලනේ පෙරළුණාට විප්ලවය ජයග්‍රහණ කරේ නැහැ. සාර්ගේ පාලනේ බිඳ වැටෙනකොටම පෙබරවාරි මාසේ ධනපති පන්ති බලය අල්ලගත්තා. රාජාණ්ඩු වැටෙන්නේ. රාජාණ්ඩු වැටෙද්දී ධනපති පන්ති බලය අල්ලන. ලෙනින් සහෝදරයා තීරණ කරා මේක තමයි අවස්ථාව. දැන් මේ ධනපති පන්ති බලය අල්ලගත්තට තාවකාලික බලයක් තින්නේ. ධනපති පන්ති අල්ලගත්තු මේ තාවකාලික බලය කම්කරු පන්ති අතර ගන්න ඕනා කියලා ලෙනින් සහෝදරයා කල්පනා කරලා ඒකට ක්‍රියාමාර්ගයක් හැදුවා. ලෙනින්ගේ දක්ෂකම ඒක. එimhe හදාලා වැඩ කරන් යද්දි මොකද වෙන්නේ? දැන් මේ සාර්ගේ ආණ්ඩුව පරාජයපත් කරලා දැන් තාවකාලික ධනපති පාණ්ඩුවක් ඇවිත් තියෙනවා. එimhe ඇවිත් තුලක සාර්ගේ හිටපු හමුදා ලොක්කෙක් කර්ණීලෝ කියලා. හමුදා ලොක්කෙක් මේ අලුත් ධනපති ආණ්ඩුව විරුද්ධව කැරල්ලක් ගන්න කර්ණීලෝ කැරල්ල 1917 ඔය ඔක්තෝබර් කිට්ටුව.
ඒ කරලා ගොඩ පස්සේ ආණ්ඩුව ආයේ දුර්වල වෙනවා. අන්න ඒක තමයි අවස්ථාවල් සලින් දකින් ලෙන් කියනවා. දැන් වහම අපි සෝවිට් සභාව මැදිහත් වෙලා මේ කැරල්ලට මුණ දීලා කැරල්ලත් පරාජය පත් කරමින් කම්කරුතර බලය ගන්න ඕනයි කියලා. ඒ නිසා රුසියානු විප්ලවය කියලා කියන්නේ ලෙන් මේ දිනයක් දාලා අපි ආවල් දශමික කරමු කියලා කරපු එකක් නෙවෙයි. අවස්ථාවන් නිර්මාණය වුණාම අන්නේ අවස්ථාවන් සඳහා තමන්ගේ බලවේග මෙහෙවලා ජයග්‍රහණය කරපු එකක්. සමේ අපි අවධාරණය කරන මොකද එවැනි අවස්ථා හඳුනා ගැනීම ඉව හැකියාව දේශපාලන ව්‍යාපාරකට තියෙන්න ඕන. ඒකට ලෙනින් වාදයේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. එවැනි අවස්ථා නිර්මාණය වෙනකොට ඒ අවස්ථාව තේරුම් අරගෙන ඒක පන්ති සභාවේ තේරුම් අරගෙන ඒ අවස්ථාව ජයග්‍රහණය යොදාගන්නේ කොහොමද කියලා ක්‍රියාමාර්ග තීරණය හැකියාවක් තියෙන්න ඕන. ඒකට ලෙනින් වාදයේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. අපි දකිමින් ඉන්නවා අපේ රටේ එවැනි අවස්ථාවක් තාම නැතත් එවැනි අවස්ථාවක් නිර්මාණය වෙමින් තියෙනවා. එනිසා අන්නේ අවස්ථාව අත්පත් කරගෙන සඳහා වෙච්ච වැඩපිළිවෙලක් අපට ඕන. අපි දැනට එහෙම වැඩපිළිවෙලක සකස් කරලා ක්‍රියාවට නගමින් ඉන්නෝ. ඒක ක්‍රියාවට නගලා සාර්ථක කරගත්තොත් මම හිතන අපි කවුරුත් එකතු වෙලා අපට අවස්ථාවක් තියෙනවා. ඔබ කවුරුත් දන්න දැනවත් අපි කියලා තියෙනවා. අපි ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන අපේ රටේ එකතු කළ හැකි මේ ධනවාදයෙන් පීඩාවට පත් වෙච්ච සීළු බලවේග ඒක රාශි කරගත්තු දෙවන්ත ජනතා මධ්‍යස්ථානයක් ගොඩනගන්න ඕන. අපි වෙනින් දැන් වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. අපි ඒ සඳහා වෘත් සමිති ව්‍යාපාරය ශක්තිමත් කරලා වෘත් සමිති ව්‍යාපාරය නව පාලනයක් පිටුවීමේ අරගලයේ කොටස් කාර්ය බවට පත් කරගන්නවා. ගොවි ජන ව්‍යාපාරය ධීවර ජනතාව ඊට අමතර ගත්තොත් අපේ රටේ කලා ක්ෂේත්‍රයේ කලා සංස්කෘති ක්ෂේත්‍රයේ ඉන්න අය මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අපේ හිතවතුන් මාධ්‍යවේදීන් ඊට පස්සේ පරිසරවේදීන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපේ රටේ වෘත්තිවේදීන් මෙවැනි සමාජයට බලපෑම් කළ හැකි සියලු බලවේග ඒක රාජකීයතු දෙවන්ත ජනතා මධ්‍යස්ථානයක් නිර්මාණය කරගෙන අන්නේ ජනතා මධ්‍යස්ථානයට බලය පවරාගෙන සඳහා වෙච්ච ඒ මධ්‍යස්ථානට බලය ඉල්ලීම සඳහා වෙච්ච දේශපාලන ගමනකට අපි යන්න ඕන කියලා කල්පනා කළ අපි වැඩ කරමින් ඉන්නේ. ඒ සඳහා අපි බිම් මට්ටමේ සංවිධාන ගොඩනගමින් ඉන්න ඔබ කවුරුත් දන්න. ඒ සඳහා දිරිය සමිති හදමින් ඉන්නවා අපි ගම් මට්ටමේ. අපි 22 වෙනිදා මහරගමදී මේ දිරිය සමිතිවල නිලධාරී මණ්ඩල එකතු කරලා සමුළුවක් දාගෙන තියෙනවා. ඒ අය දැනුවත් කරලා ඒ අය මේ කාර්යයට යොදවන්න. ඉතින් මේ කියන්නේ මොකද්ද? අපේ රටේ අර්බුදය අපි තේරුම් අරගෙන ඒ අර්බුදය තුළ අවස්ථාවක් වෙනවා කියලා තේරුම් අරගෙන ඒ අවස්ථාව ජයග්‍රහණ සඳහා යොදාගෙන සඳහා ක්‍රියාමාර්ග තෝරලා තියෙනවා. දැන් අපට තියෙන්නේ ඒ ක්‍රියාමාර්ග ඉස්සරහට ගෙන යන්න. මොකද ඒකෙදිත් අපට ලෙනින් උදාහරණයක්. ලෙනින් ආදර්ශයක් කොහොමද? ලෙනින් මේ තැන්වලදී ඊටම නම්‍යශීලී පුද්ගලයෙක් වගේම ඊටම දැඩි පුද්ගලයෙක්. අවස්ථාව ආවට පස්සේ ඒ අවස්ථාව අත්පත් කර ගැනීමට තමන්ගේ දේශපාලන ව්‍යාපාරය බලවේග ඒ සඳහා හොඳින් වැඩ කරන්නේ නැත්නම් ලෙනින් ඊටම දැඩි ලෙස බලපෑම් කරපු කෙනෙක් ඒ සඳහා දැඩි නායකත්වයක් දුන්නා දැඩි බලපෑමක් කරා. ලෙනින්ගේ කෘති කියවද්දී අපට අහුවෙනවා 1917 ඔක්තෝබර් විප්ලවයට ආසන්නේ දැන් වහම බලය මාරු කරගත යුතුයි අවස්ථාවක් වෙන මේ අවස්ථාව අත්පත් කරගන්නයි කියලා ලෙනින් තමන්ගේ පක්ෂයට බලපෑම් කරා තමන්ගේ සමාජයට බලපෑම් කළා. සමහර අයට මේක හොඳින් වටහා ගන්න බැරි වෙච්ච වෙලාවක ලෙනින් එයාට මෙහෙම කියනවා. කොහොමද කියන්නේ ලෙනින් කියන මෙහෙම. අද ජයග්‍රහණය කළ හැකිව තිබියදී හෙට බොහෝ දෑ නැති වී යාමේ අන්තරාය ඇති විටත් විප්ලවය හෙටට කල් දැමීම පිළිබඳ ඉතිහාසය විප්ලවවාදීන්ට කිසිදු සමාවක් නොදෙන්නේ කියලා. අද ජයග්‍රහණය කළ හැකිව තිබියදී හෙට බොහෝ දෑ නැති වී යාමේ අන්තරාය ඇති විටත් විප්ලවය හෙටට කල් දමන්නේ නම් ඉතිහාස විප්ලවවාදීන්ට කිසිදු සමාවක් දෙන්නේ නැහැ කියලා එතපි පැහැදිලි කිව්වා. ඒ නිසා ඔක දැන් මේක කරන්න ඕන නම් හෙටට කල් දාන්නපත් දැන් කරමු කියලා. ලෙනින්ගේ තිබිච්ච විශේෂත්වයක යා අවස්ථා හඳුනාගත්තා. ක්‍රියාමාර්ගය තේරුවා. ඒ ක්‍රියාමාර්ගයේ ක්‍රියාවට නැගීම සඳහා ඉතාමත් දැඩි නායකත්වයක් දුන්නා. ඉතාමත් දැඩි අධ්‍යාත්මික දේශපාලනික සහ විශාල බලපෑමක් කළා. එහෙම තමයි සෝවියට් දේශය නිර්මාණය කරගන්න පුළුවන් වුණේ. එහෙම තමයි රුසියානු විප්ලවය ජයග්‍රහණය කරන්න පුළුවන්කම තිබුණේ. ඒ නිසා අපි දකින දේ තමයි සමාජ පරිවර්තනයකදී අවස්ථාව තෝර බේර ගන්න, පන්තිවල වෙනස්කම් තෝර බේර ගන්න, ක්‍රියාමාර්ග තෝරන්න, උපක්‍රම තෝරන්න, ඒ උපක්‍රම හරියට ක්‍රියාවට නගන්න මඟ පෙන්වන්නා බවට පත් වෙන්නේ අපිට ලෙනින්. ක්‍රියාමාර්ග ගණෙද්දී උපක්‍රම තෝරද්දී ඒව තුළ වෙන්න පුළුවන් අඩුපාඩුකම් පිළිබඳව ලෙනින්. මොකද අපි දන්නවා දැන් දේශපාලන ව්‍යාපාරයක් වැඩ කරනකොට විවිධ අඩුපාඩුකම් සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? හතුරු වට කරන් ගහන්න පටන් ගන්න. හැබැයි ලෙනින්සෝද හැම සිසිම අපට කිව්වා, ඉතා පැහැදිලිව මොකද්ද ලෙනින්සෝද අපට කිව්වා, බුද්ධිමතායනු වැරදි නොකරන්නෙක් නොවේ. බුද්ධිමතායනු වැරදි නොකරන්නෙක් නොවේ. එහෙනම් කවුද? මූලික ඉතාමත් මූලික වැරදි නොකරන තමන් අතින් සිදුවෙන වැරදි ඉතාමත් එක්මනින් හඳුනාගෙන නිවැරදි කරගන්නා පුද්ගලයා බුද්ධිමතා කියලා කිව්වා. බුද්ධිමතා කියලා කියන්නේ කිසි වැරද්දක් නොකරන කෙනෙක් නෙමෙයි. මොකද එහෙම කට්ටිය හිටියෙත් නැහැ, ඉන්නෙත් නැහැ කියලා තමයි ලෙනින් කිව්වේ.
ඒක දේශපාලන පක්ෂයටත් අදාළයි. බුද්ධිමත් දේශපාලන ව්‍යාපාරයක් හොඳ දේශපාලන ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකක්වත් තරද්දක් සිද්ධ වෙන ව්‍යාපාරයක් නෙවෙයි. එහෙම ඒවා මිට කලින් තිබිලත් නැහැ, අනාගතයෙන්නෙත් නැහැ. දේශපාලනය කරනවා නම්, වැඩ කරනවා නම් අඩුපාඩුකම් සිද්ධ වෙනවා, වැරදීම් සිද්ධ වෙන පුළුවන්කම තියෙනවා. හැබැයි මොකක්ද ඕනකම තියෙන්නේ? මූලික වැරදි නොකර ඉන්න ඕන. උපාය මාර්ගය වැරදි නොකර ඉන්න ඕන. තමන් වෙන ඉතා කුඩා අඩුපාඩුකම් වැරදි වහම හඳුනාගෙන නිවැරදි කරගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒක තමයි බුද්ධිමත් පක්ෂයක් කියන්නේ. හොඳ පක්ෂයක් කියන්නේ. ලෙන් කොහෙන් පක්ෂයක් හදාගන්න. නිසා ඔය කෑ ගන්නට බය වෙන්න එපා කියලා. හතුරු වටකරන් ගහනට ලෙන් කිව්වා. මොකද්ද කිව්වේ? ලෙන් ස්ථා පැහැදිලි කිව්වා. මහා මහා ගස් කපා බිම හෙලන විට වීසි වෙන හැම අතිරේක අතු කැබැල්ලක් පිළිබඳවම ධනපති පන්තියේ බල්ලන් හඬ තැළුවාවේ. මහා ගස් කපා බිම හෙලන විට වීසි වෙන හැම අතු කැබැල්ලක් පිළිබඳවම ධනපති පන්තියේ බල්ලන් හඬ නැගුවාවේ. අපේ වැරදි නිසා අපි දුර්මුඛ වෙන්නේ, අපි හදා ගන්නවා. මොකද ධනපති පන්තියේ අයින්න බුරන්න තමයි. නිර්ද පන්තියේ ඇතා දැක බිරීමට නොවේ නම් මේ ධනපති පන්තියේ සුරතල් බල්ලන් කුමකටද කියලා දෙන්නේ. එසා නිර්දපන්ති ව්‍යාපාරයක් අඩුපාඩුකම් වලට බියේ වැඩ නොකර ඉන්නවා වෙනුවට අඩුපාඩුකම් හඳුනාගෙන නිවැරදි කරගනිමින් වැඩ කරමින් ඉස්සරහට යන්න ඕන. ඒ වෑදී හතර වටෙන් යන විවේචන එතරම් ගණන් ගන්න නැතුව තමන් කරන දේ හරිනම් ඒක කරන් යන්න තරම් ධෛර්යයක් තමන් තියෙන ඕන කියලා ලේන්න අපිට ඉගෙනුම්. ඒ නිසා අපිට උපක්‍රම තෝරගන්නකොට වගේම උපක්‍රම ක්‍රියාවට නගද්දී ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරයන් තේරුම් ගැනීමටත් ලේන්න අපට අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒ කතාවේ ලේනින්ගේ මේ දේශපාලන පැත්ත අපි කාලෙ ගොඩක් ගන්නත් නෙවෙයි තියෙන්නේ. අපි ගත්තොත් ඊට අමතරව ලෙනින් මේ හොඳ දේශපාලන නායකයෙක්, උපාය මාර්ග හැදුවා, උපක්‍රම තේරුවා, විග්‍රහ සමාජ ගැන විග්‍රහ කරා, පොත් ගොඩක් ලිව්වා. ඒ වගේම ගත්තම අනිත් පැත්තෙන් ගත්තම ප්‍රායෝගිකව ගත්තමත් අපිට ආදර්ශයට ගන්න ඕන කෙනෙක්. දැන් මේ දේශපාලන චරිත අපි හොයමින් ඉන්න ඕනේ. අපේ රටේ ගත්ත ලෝකෙත් එහෙම තමයි. දේශපාලනයේදී අපි බොහෝ විට ගත්තොත් ආදර්ශ ගන්න දේශපාලන නායකයෝනි, නායකින් වට තමයි ජනතාව එකතු වෙන්නේ, කැමති වෙන්නේ. ඒ නිසා මේ ඇත්ත දේශපාලන නායකයා කවුද කියන එක ලෙනින් අපට භාවිතයෙන් පෙන්නන. ඒ නිසා මේක පොඩ්ඩක් අපි සංසන්දනය කරගන්න ඕනකම තියෙනවා මේ ලෙනින්ගේ ජීවිතෙත් එක්ක. ඒ ලෙනින්ගේ ඇත්ත දේශපාලන භාවිතාව මෑත කාලේ අපි දැකපු එකම දේශපාලන නායකයා තමයි, රාජ්‍ය බලය ගත්ත අයගෙන් අපි දැකපු එක්කෙනෙක් තමයි හෝ චි මින් සහෝදරයා වියට්නාම්. අනිත් එක්කන තමයි ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා කියුබා. අපි කවුරුත් දැක්කා පෞගි දස්සක අපෙන් සමුගත්තත් ෆිදෙල් කාස්ට්‍රෝ සහෝදරයා ඉතාම නිහතමානී මිනිහෙක් වුණා, සරල කෙනෙක් වුණා, වරප්‍රසාද කිසිවක් ගත්තේ නැති කෙනෙක් ලෙස තමයි ජීවත් වුණේ. එතකොට ඒ වගේ තමයි ලෙනින් සහෝදරයා අපිට ගන්නවා දේශපාලන නායකත්වයේ ගන්නකොට ගන්න අය තුළ තබා ගත යුතු ගුණාංග කිහිපයක් ගැන කිව්වා. මොනවාද? එකක් තමයි ලෙනින් ඉතාම සරල කෙනෙක්. ඉතාම සරල කෙනෙක්. සරල හැබැයි වගේම පිළිවෙලක් සහිත කෙනෙක්. මේක හරි වැදගත්. සමහරු හිතන්නේ සරලකම කියලා කියන්නේ අපිලිවෙලද කියලා. අපිලිවෙලයි සරලකමයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. සරලකම කියන්නේ අපිලිවෙලට නෙවෙයි. සරලකම කියන්නේ වැඩි වැල්වට අරන් විචූරු නැති සරල ජීවත් වෙන කෙනෙකුට. හැබැයි පිළිවෙලක් තියෙනවා. දැන් අද උදේත් අපි මේ පරිසරයේ මේ තියෙන ටික විවෘත කරලා ලාල් සහෝදරයා මායි අර බෝඩ් ටික බලාගෙන යනකොට ලාල් සහෝදරත් මායි කතා කරපු දෙයක් තමයි අපි බැලුවා මේ හැම එකම ලෙන්ගේ පින්තූර තියෙනවා. එතකොට හැම එකම කොහොමද කියන්නේ? ලෙන් හැම පින්තූරකම ලෙන් ගැඳුම් ගත්තොත් එහෙම පිළිවෙලක් තියෙනවා. පොඩි නීට් එකක් තියෙනවා. ලාල් සහෝදරයා කිව්වා මේ හැම එකම ලෙන් කොහොම මොකක් ඇඳලා හිටියත් හැබැයි නීට් එකන දැඳලා තියෙන කියලා. ඒක තමයි ලෙන්ගේ දිවිච් එක ගුණාංගයක්. ඔව් ඉතාම සරලයි, හැබැයි පිළිවෙලයි. මොකද පිළිවෙලක් නැති මිනිහෙකුට පිළිවෙලක් සහිත සමාජයක් හදන්න බෑ. හොඳ පිළිවෙලක් සහිත සමාජයක් හදන්න නම් ඉස්සෙල්ලාම තමන් තුලේ පිළිවෙල තියෙන්න ඕන. ඉතින් ලෙන් තුලේ පිළිවෙල තිබුණා. ඒ වගේම සරලකම තිබුණා. ඔහු මෝස්තර වලට යන්න ගියේ නෑ. රුසියාවේ සීතල රටක අඳින්න ඕන ඒ සරල ඇඳුම ඇඳ. හැබැයි ඒ ඇඳුම පිළිවෙලට පිළිසිදුවට හොඳට ඇඳ. ඒ සමේ පිළිවෙලට අඳින එක හොඳට අඳින එක පිලිස්සු වඳින එක විප්ලවවාදී නෙවෙයි කියලා එහෙම හිතන්න එපා. මොකද අපේ රටේ සමහර පොඩි පොඩි කල්ලි ඉන්න ඒගොල්ලෝ තැන් ඉන්න විප්ලවවාදී කියලා පෙන්නන් අපිලිවලට අඳින්න ඕන. කිලුටුවට ඉන්න ඕන. නේ පොඩි වෙච්ච ෂර්ට් එක අඳින්න ඕන. ඔන්නෝම හිතන කට්ටියක් ඉන්න ඕනේ. ඒගොල්ලෝ කවදාකවත් ජනතාවත් එක්ක වැඩ කරන කට්ටිය නෙවෙයි. ඒක එහෙම නිකන් මෝස්තරක් තියාගෙන පුළුවන්. හැබැයි ජනතාවත් එක්ක වැඩ කරනවා නම් ජනතාව කැමති පිළිවෙලට ඉන්න අයට, පිළිසිදුට ඉන්න අයට. එහෙම අර තමයි හොඳ සමාජයක් හදන්න, පිරිසුදු සමාජයක්, පිළිවෙල සමාජයක් හදන්න පුළුවන්කම තියෙන. ඉතින් ලෙනින් මෙහෙම කෙනෙක්. එසයි සරලකම පිළිවෙල ලෙනින් ගවති.
අනිත් පැත්තෙන් ගත්තම ලෙනින් බලයට පත් වුණා. සෝවියට් දේශයේ බලය ගත්තට පස්සේ ඒ ඇදුවේ ඒක කොමිසාරවරුන්ගේ මණ්ඩලයක් ඇදුවා මේ ඇමතිවරු වගේ. ඒක සභාපතිතුමා ලෙනින්. මේ අපේ රටේ ගත්තොත් ජනාධිපති නැත්නම් අගමැති වගේ තන්ත්‍රයක්. හැබැයි ඒක සභාපති කියන්නේ කොමිසාර මණ්ඩලයේ සභාපති වුණාට වරප්‍රසාද කිසිවක් ගත්තේ නැහැ. වරප්‍රසාද කිසිවක් ගත්තේ නැහැ. ඉතාම සමානව ජීවත් වුණා ඇත්තත් එක්ක. ගැමියත් එක්ක සමානව ජීවත් වෙන ලෙන්ඩ පුළුවන්කමක් තිබ්බා. අපේ රටේ පාලකයන්ගේ ජීවිතත් එක්ක ගත්තොත් අපිට ඉතාමත් පුදුම හිතෙන ලෙන්ගේ ජීවිතය. ඔය ලෙන් පිළිබඳව ලියවිච්ච වගේ කතා ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම කියන්නේ මේක වෙලාවක් නෙවෙයි. නමුත් මට හිතුණා නිකන් අපි එකක් දෙකක් ගත්තොත් හොඳයි කියලා. එතකොට මට මතකයි ඔය එක කතාවක් තියෙනවා මෙහෙම. අපි එකපාරකුත් කතා කරා ලෙනින් සහෝදරයා මේ බලයට පත්වෙච්ච ගාමම ලොකු උත්සාහයක් දැරුවා රුසියාවට විදුලි බලය දෙන්න. සලස්මක් හදුවා ඒකට. රුසියාවට විදුලි බලය දෙන්න. මොකද රුසියාවට විදුලි බලය තිබුණ නැහැ ඒක. ඒ සලස්ම දෙවන්ත සලස්මක් ඒ සලස්ම ඉටු කරන්න පුළුවන් කියලා කවුරුත් විශ්වාස කරේ නැහැ. ඒ නිසා ওই කාලේ ලෙනින් ওই සලස්ම හදන කාලේ 1919-20 කාලේ රුසියාවට ආව එජ්ජි වෙල්ස් කියන ඉතිහාසඥයා. එංගලන්තයේ ඉතිහාසඥෙක්ට එජ්ජි වෙල්ස් කියලා. වෙල්ස් ආව රුසියාවට. ඇවිල්ලා රුසියාවේ රෝමක් ගාල ලෙනින්වත් හම්බෙලා තෝ ලෙනින් ගාව සලස්ම තියන් හිටියේ ලෙනින් ආපහු ගියා එංගලන්තෙට. ගිහිල්ලා පොතක් ලිව්වා. රුසියාව මිනිවල කියලා පොත ලිව්වේ. රුසියාව අතර දුෂ්කරතාවයක තිබුණේ. ඒක පරිච්ඡේදයක් ලිව්වා ක්‍රෙම්ලිනේ සීන දකින්නා කියලා. මොකද ලෙනින් හිටියේ ක්‍රෙම්ලින් කියන මන්දිරේ තමයි පරිපාලන ගොඩනැගිල්ල උනේ රුසියාවේ. ක්‍රෙම්ලිනේ සීන දකින්නා. කියන්නේ එජ්ජි වෙල්ස් කෝල් ලෙනින් හීනියක් දකින්න මොකද්ද මුළු රුසියාවටම විදුලිය දෙන්න. කවදාකවත් කරන්න බෑ කියලා. හරිනේ. ධනපති චින්තනයේ තියෙන අයට අභියෝග දිනන්න බෑ. මොකද ඒගොල්ලෝ හිතන්නේම ධනපති චින්තනය ඇතුලේ. හැබැයි ධනපති චින්තනය පිටින් හිතන අයට ධනපති චින්තනයට කරන්න බෑ කියලා හිතන බොහෝ දේවල් ලේසියෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ සාර්ථකත්වයෙන් පිටපස්සෙ තියෙන ඒක රෝන් සෝදර අපිට ගන්නෙත් ඒක මොකද්ද ධනපති චින්තනයෙන් හිතන්න නැතුව හිතුවොත් එහෙම කරන්න බෑ කියන ඕනම දෙයක් ඕනනම් කරන්න පුළුවන්කම තියෙනවා. ලෙනින් එනිසා මේ සැලස්ම ක්‍රියාවට නගන්න වැඩපිළිවෙල හැදුවා. ක්‍රියාවට නැගුවා. ඒකට අනුව රුසියා දිවිච්ච කෂිනෝ කියන ගම්මානයක විදුලි බල මධ්‍යස්ථානයක් ඇතුළේ. දැන් මේ විදුලි බල මධ්‍යස්ථානේ හදලා ලෙනින් තෙන්නක විවෘත කරන්න. ලෙනින් ගියා විවෘත කරන්න මේක තමන්ගේ මෝටර රථයෙන්. කායකද ගියේ. එයාගේ බිරිඳ නදේෂ්ට බිරිඳත් හිටියා, රියදුරා හිටියා, දෙන්නත් එක්කෙන් යනෝ මේ ගමට. ආරක්ෂක කවුරක්වත් නැහැ. හමුදා වාහන ආරක්ෂක කවුරක්වත් නැහැ. තනියම ගමට යන්නේ. ගමට යනකොට ගමට යන පාර හරියට දන්නේ නැහැ. දැන් ඉතින් යන්න ඕනේ. ඊට පස්සේ මගේ ඉන්න ගැමියෙක් පාර යමින් ඉන්නේ. දැන් ලෙනින් මේ බලය ගත්තර රටේ මිනිස්සු ලෙනින් අඳුරන්නේ නැහැ. මොකද ලෙනින් විශාල කාලයක් රුසියාවේ හිටියේ නැහනේ. මේ කාලේ වගේ ඒක රූපවාහිනියත් නැහනේ. ඒ නිසා මිනිස්සුන් අඳුරන්න බෑ. ඉතින් ලෙනින්ව දන්නේ නැහැ. නම අහලා තියෙනව දන්නේ නැහැ. ලෙනින් වාහනේ නවත්තලා අරට කතාලා කිව්වා අහවල් ගමට යන පාර හොයාගන්නේ කොහමද කොහමද පාර කියලා. ඒ පුද්ගලයා කිව්වා මමත් යන්නේ එහෙට තමයි මං පාර ගියන්න. ඊට පස්සේ අර කෙනා නගින්න වාහනේට කියලා. දැන් ගැමියා කවදාකවත් වාහනයකට නැගලා නැහැ. ඊට පස්සේ දැන් ගැමියා කල්පනා කරනවා කොහොමද මේකට ගොඩ වෙන්නේ? ඉස්සෙල්ලාම ඔළුව දානවද ඇතුළට නැත්නම් කකුල් දෙක දානවද ඇතුළට? හරිනේ ඉතින් වාහනයක නැග ප්‍රශ්න. පස්සේ ලෙන්නේ කිව්වා ඉස්සෙල්ලාම දාන්න ඔළුව ඊට පස්සේ ඇඟ ගන්න ඇතුළට කියලා නග ගත්තා. දැන් නගගෙන ගමට එක්කගෙන ගියා. ගමට ගිහලා බහිනකොට පුංචි ළම රංචුවක් දුහගෙන කාර් එකක් දැක්ක පළවෙනි අවස්ථාන සමහර. ඊට පස්සේ ලෙනින් මොකද ලෙනින් වාහනෙන් බැලලා අර පොඩි ළමයින්ට පදින කාර් එක දුන්නා රියදුරත් එක්ක. එහෙම ගිහලා ඊට පස්සේ අර විදුලි මධ්‍යස්ථාන විවෘත කරා. මං කියන්නේ රටේ ප්‍රධානියා මේනම් ජනාධිපති වගේ මේනම් අගමැති වගේ ආරක්ෂක නැතුව කාර් එක යන්නේ. මගේකින් පාර අහ ගන්නවා. පාර කියන මගේ මේකට නග්ග ගන්න. මෙයත් එක්ක පොඩි කතා බහ කර යනවා. තමන්ගේ වාහන දෙන පුංචි අයට පොඩ්ඩක් රවුමක් ගිහිල්ලා නාසාවට. එහෙම සරලකමක් තිබ්බා. මොකද බය වෙලා තිබුණේ නැහැ. අර හතර වටෙන් තුවක්කුමා නම් ගියේ නැහැ. මොකද එහෙම බය වෙන්න ඕන කමක් තිබුණේ නැහැ. මිනිස්සුන්ගේ ආණ්ඩුවක් හදලා තියෙනවා. මිනිස්සුන්ගේ නායකයා. ඒ නිසා අර බයේ රැක ගන්න ඕන ජීවිතයක් ලේන්ට තිබුණේ නැහැ. ඒ තරම් සරලකමක් තිබුණා. ඊට අමතර ගත්තොත් අනිත් පැත්තෙන් ගන්නකෝ. දැන් රුසියාව සමාජවාදී විප්ලවයට එනකොට ඉතාමත්ම ආර්ථික වශයෙන් බිඳ වැටලා බිඳුවට තිබුණේ. කන්න තිබුණේ නැහැ. කන්න නැහැ. තේකක් බොන විදියක් නැහැ. ඉතාම දෙවැන්ත ආහාරයක් තිබ්බා. බලයගත් මුල්ම දවස්වල ඒගොල්ලෝ පරිපාලන මධ්‍යස්ථානයේ තිබුණ ස්මෝල්නී කියන එක. ලෙනින් ওই මධ්‍යස්ථාන තමයි හිටියේ. එතකොට දැන් එතනට විශාල පිරිස් ගොවි වෙනව කම් කරුණ හතර වටෙන් එනවා. උංගද ලෙනින් වඳුරන්නෙත් නැහැ. කන්න බොන්න දේවල් තිබුණේ නැහැ. අර මේ සමහර පොත් තංග එනවා. සමහරට සීනි නැතුව කහට තේක බොන්න ලෙනින් සිද්ධ වුණා. එක පාම් පෙත්ත දෙකට බෙදාගෙන කන්න සිද්ධ වුණා.
ලෙනින් එක දිගට ලිව්ව වැඩ කරා. එතකොට ලෙනින් එක දිගට වැඩ කළ අසනීපයක කියන බයට ලෙනින් එකට සහායිකාව ලෙනින්ට බල කරනවා. ලෙනින් සෝත දැන් ඔයා බුදී ගන්න ඕනයි කියලා. දැන් යා බල කිරීම දරා ගන්න පුළුවන් ලෙනින් ආයිට් බුදීගම් කියලා දෙන්න නිදා ගන්න. සහායිකාවට පාන්දර හැරෙනකොට ආයි ටුට්ටුක් ගාලා සද්ද යනවා ටෙල් මේකද ටයිප් රයිටර් එකේ වැඩ කරනවා. මෙයාට නිදියන් නැරලා ලෙනින් ආපහු නැගිටලා තනියම වැඩ. එහෙම එක දිගට වැඩ කරපු කෙනෙක් මහන්සිලා මේ රට ගොඩ නගන්න. එතකොට එක වෙලාවක මේක තියෙන කතාවක් මේ ගමක ගොවියෙක් එනවා ලෙනින්ව හම්බෙන්න. ගොවිය අඳුනන්නේ. ඇවිල්ලා ලෙනින්ව හම්බෙන්න යම ලෙනින්ව මුණ ගස්සන යාට. තියා එයාගේ දුක් ගැන තමයි කියන්නේ. එතකොට ලෙනින් මේ දවල් ආහාර ගන්න හිටපු වෙලාව සමේසෙ උඩ තියෙනවා තලප පිගානක් හැන්දක් එක්ක ලී හැන්දක් එක්ක. ගොවිය මේක දැකලා තනියෙන් හිතනවා ආ පුදුම වැඩක් මේ බටර් නැතුව තලප ගන්නවා. ඒ කියන්නේ රුසියාවේ සාමාන්‍ය ක්‍රමයක් තියෙන දුප්පත් ආහාරත් තලප තලපුණක් කාලා තියෙන්නේ බටර් ටිකක් එක්කෙන්. අපිනේ හොදිත් එක්ක කන්නේ ඒව ක්‍රමයට. හොදි එක පාන් කරන වගේ තමයි එහෙම තිබුණා. දැන් ලෙනින් රටේ රාජනායකයා තලප ටිකක් කනවා බටර් ටිකක්වත් නැතුව. ඒ නිසා අරගම් බලන්ගෙන බැරුව අර පුද්ගලයා ලෙනින්ට කියනවා මේ ලෙනින් සහෝදරයා තලප කන්නේ බටර් නැතුනේද කියලා. ලෙනින් කියනවා ඔව් දැනට කියලා. ඒ කාටවත් ඒ වෙලාවේ නැහැ නිසා අපි මෙහෙම කරනවා පස්සේ අපි රට හදාගෙන හොඳට කන්න පුළුවන්. දැනට මෙහෙම කමු කියලා අහනවා. ඔයා කාලා දින්නේ කාල නැත්තම් මේකෙන් ටිකක් කමු. හැන්දක් තියෙනවා තේ කියලා තහන. එතරම් සරල කෙනෙක්. ඒ කියන්නේ රට දුෂ්කරතාවට පත් වුණාට පස්සේ ඒ දුෂ්කරතාවයේ තමනුත් දරාගත්තු කෙනෙක්. මම මේක කියන්නේ දැන් බලන්නකෝ අපේ කට්ටිය කෙනෙකු කොහොමද? දැන් අපේ රට දුෂ්කරතාවට පත් වෙලා තියෙන්නේ. අපිට මොකක් තියෙන්නේ? අපේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අගමැතිතුමා කියනවා රට ඊටම අරබුදයක තියෙන්නේ නායකන්තරා වැඩි වෙලා තියෙන්නේ මේකෙන් අපි ගොඩ ගන්න ඕන ඒ නිසා අපි කවුරුත් තිත්ත කසාය බොන්න ඕන. අපිට තිත්ත කසාය බොන්න කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තිත්ත කසාය බොන්න කියලා ඒගොල්ලෝ සරුවත් වලින් ගහන්න පටන් ගන්නවා. වාහන ගන්න කෝටි 243යි. එයාට වාහන ගන්න කෝටි 60යි. ඇමතුරුන්ට කෝටි 118යි. මෙන්න බෙදා ගන්න. දැන් ලෙනින් එහෙම කරේ නැහැ. රටේ හැමෝම කන්නේ අඩු වෙන ලෙනුත් අඩුවෙන් කෑවා. හදා ගන්නකම්. අපේ රට එහෙම වෙන්නේ අපට කියනෝ අඩුවෙන් කාපල්ලා පටිතද කරගනින්නලා ගමම්බියන් අඩු කරපල්ලා වියදම් අඩු කරපල්ලා කියලා ඇමති මණ්ඩලයේ කට්ටිය වියදම් ගන්නේ වැඩි කරගන්න. තේව නායකෝ නෙවෙයි. ඒ හුරකන කට්ටිය. ලෙනින් එහෙම කරේ නැහැ. ඒ වගේම නිපැත්තෙන් ගන්නකෝ. දැන් ලෙනින් රාජබලය ගත්ත කියලා මොනවද ගත්ත වරප්‍රසාද? මොකක්වත් ගත්තේ නැහැ. මේ යන මොහොතේ ගත්තම ලෙනින්ට කිසිම දේපලක් තිබුණේ නැහැ. කිසිම දේපලක් තිබුණේ නැහැ. මොකක්වත් තිබුණේ නැහැ. එතකොට ඒ නිසා බලය ගත්තට බලය පාවිච්චි කරලා දේපල කොට ගැහුවේ නැහැ. ඥාතින්ට සැලකුවේ නැහැ. ඥාතින්ට වාහන සිය ගණන් දුන්නේ නැහැ. මොකක්වත් අරගත්තේ නැහැ. ඒ නිසා අපිට අදත් ගරු කරන්න පුළුවන් කම තියෙනවා. ඒකට අපේ රටේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා හිටපු කාලේ අපිට මතකද? මහින්ද මහත්තයා අවුරුදු 9ක් පාලනය කරන්නේ මේකේ. අවුරුදු 9ක් පාලනය කරා ඉවර වෙනකොට හොරකම් කරලා හදාගත්තු දේපල තියාගන්න තැන් නැතුව තිබුණේ. ඒතරම් ප්‍රමාණයක්. කියන හොරකම් කරා දේපල කොට ගැව්වා ගැඩ ගැව්වා තමන්ගේ නමට ඔක්කොම තියාගන්න බෑනේ කැතයිනේ. ඒ නිසා මොකද කරේ? ඉස්සෙල්ලම පවුලේ ළඟ කට්ටියට තියාගත්තා. එයාට පුළුවන් ප්‍රමාණය ගත්තා. නෝන්ට ප්‍රමාණයක් දුන්නා. පුතු දෙන්නට දුන්නා. දැන් තවත් වැඩි වටේ ඥාතින්ට බෙදුවා. තවත් වැඩි ඊට පස්සේ තමයි අර දේවල ආචිරත් දුන්නේ. දේසිය ආච්චි අමාරුවට මේකෙන්නේ මේ ගත්තු හොරකම් කරපු සල්ලි වලින් දේපල ගන්නවා. දැන් එකම නමට ගන්න බෑ. ඒ නිසා මොකද කරේ? අර යසට පාඩු හිටපු ආච්චිගේ නමටක් ගත්තා ඉඩම් ටිකක්. දැන් ඒ ආච්චි යනවා එප්සයිඩ් එකට කට උත්තර දෙන්න. නිසා ඒ මිනිස්සුන්ට මේ නැහින් දෙන්න කාලේ නේද? පිනක් දහමන් කරන් ඉන්න ඕන කාලේ පට්ටපල් බොරු කියන සිද්දලා තියෙනවා. මේ ඉඩම් ගත්තේ මැණික් මල්ලක් හම්බුණාය. ඒ මැණික් මල්ලේ සල්ලියෙන් තමයි ඉඩම් ගත්තේ කියලා බොරු කියන සිද්දලා තියෙනවා. මොකද එතරම් හොරකම් කරන්නේ. ඒ හොරකම කොච්චරද කියනවනම් එහෙම බැසිල් රාජමක්ඛ්‍ය මහත්තයා හොයාගත්තු දේපල නමට පුළුවන් ප්‍රමාණය තියාගත්තා. යාළුවන්ගේ නම් වලටත් ගත්තා. පරීක්ෂණ කරනකොට යාළුවා පෙනින්නෙත් නැහැ දේපල වෙනුවෙන්. බැසිල් මහත්තයා පෙනින්නෙත් නැහැ දේපල වෙනුවෙන්. යාළුවත් කියනවා මේක මගේ නෙවෙයි කියලා. බැසිල් මහත්තයා කියනවා ඒක මගේ නෙවෙයි කියලා. ආණ්ඩුව කරා රයිට් දෙන්නගම නේන අපට දෙන්නකෝ කියලා. නේ ඉඩම් දෙකෝ කිවල් දෙකෝ ගත්තා. මේ ගම්පහ මල්ලවානේ කෝටි 25ක ගේපු ඉඩමකුයි. අයිතිකාරයෙක් නැහැ. එතරම් දේපල. අයිති කියාගන්න බැරි තරම් දේපල කොට ගැව මේගොල්ලෝ. ඒ රටක් මේක. සමාජවාදී එහෙම වෙන්නේ නැහැ. ලේනල එහෙම කරේ නැහැ. ඉතින් එහෙම තමයි ධනවාදය ඇතුලේ වැඩ කරන හැටි. ධනවාදය ඇතුලේ බලය ගන්න ඕකට වෙන මොකටත් නෙවෙයි. රටවල් හදන්න නෙවෙයි. ඒ බොරු කතන්දර ඔක්කොම. දැන් බලන්නකෝ ඔය දැන් ඔය යමති කෙනෙක් කිරේ කියලා නේද රිමාන්ඩ් වෙලා ඉන්නවා. ඥාතීන්ට ඥාති සංග්‍රහනේ වාහන දීලා නේ ඇතිතරම් ඒ කියන්නේ අමාත්‍යංශයේ සියලුම වාහන පවුලේ අයටයි පක්ෂයට දීලා වාහන 3-4-5 දීලා තෙලුත් ගහ දීලා ඇති වෙන විදිහෙන් කරලා තියෙන්නේ. ඒකෙන් තමයි නෑදෑයෝ ටිකක් පවත්තම් පක්ෂයට පවත්තම් ඒකෙන් ඇතිතරම් දීලා තියෙන්නේ.
දැන් ඇතුළට දැම්මට පස්සේ මේ මහජන මුදල් නාස්ති කරා කියලා අපේ සල්ලිනේ. ඊට පස්සේ මොකද ගන්න? ඇතුළට දැම්මට පස්සේ ඔන්න ජීවිතේ පණවතර සිල් ගන්න. දැන් ඔව් අපි බැලුවොත් එහෙමනේ මේ 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 පට්ටපල් හොරකම් කරලා 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 මුළු ජීවිත කාලය තුල එක දවසක් සිල් ගත්තට පස්සේ මේ ඔක්කොම හරියයි. දැන් සිල් ගන්න. සිල් ගැලිලත් හොරකම්. ඒක ඔකත් හොර සිල්නේ. ඇත්ත සිල් වෙන්න බෑනේ. එනිසා වහනත් හොරකම් කරා සිලුත් හොරකම් කරගත්තා. ඊට අමතර ගත්තම රටවටේ පෝස්ටර් ගහ ගන්න. මොකද්ද? රට වෙනුවෙන් යුතුයකම් ഇതുකොට මොකද්ද කියන්නේ? ඒ රට ඒගොල්ලන් රට කියන්නේ කවුද? ওই මහින්ද මහත්තයත් ওই අසනීපද බා. මහින්ද මහත්තය රට කියන්නේ මැදමුලනට. දැන් ওই හාදේ රට කියන්නේ පවුලේ කට්ටියට. රට වෙනුවෙන් යුතුයකම් ഇതു කරා කියන්නේ පවුලේ කට්ටියට යුතුයකම් ഇതു කරලානේ. වාහන දුන්නා, රස්සාවල් දුන්නා, ගෙවල් දුන්නා, ඔක්කොම ජාති දුන්නා, ආණ්ඩුවේ දේවල් නොමිලේ දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් යුතුයකම් ഇതു කරලා හිරයන් උනා කියලා තමයි පෝස්ටර් ගහලා තියෙන්නේ. එහෙම තමයි කියන්නේ. රට වෙනුවෙන් ඉතින් අර මම දැක්කෝ මොකද පෝස්ටර් එකක් ගහලා මයින් දහමඳුර කවියක් ගහගෙන මයින් දහමඳුර ජීවිතුන් අතර හිටියා නම් එදාම අපවත් වෙනවා අපව නෑ මහා පරාදයක් නේ මයින් දහමඳුර එස් මයින් දහමඳුර කවිලුවේ මොකටේ අධිරාජ්‍යවාදයට එරෙව අපේ සතුරන්ට එරෙව ජනතාව වෙනුවෙන් කවිලු පහමඳුරෙක් නේ එස් මයින් දහමඳුර කවියක් හොරෙක් දාගත්තම තමන්ගේ පින්තූර යටින් මයින් දහමඳුරට මොකද සිද්ධ වෙන්නේ නෑ පට්ට හොරේ නීල හොරේ මාජන් දොල ලෝකම් කරපු හාදේක් මයින් දහමඳුරන්ගේ කවියක් කරන් දානවා තමන්ගේ පින්තූර යටින් මහින්දහමඳුර ජීවිතුන් අතර ඉන්නවා නම් එක්ක අපවත් වෙනවා නැත්නම් නඩුවක් යනවා මිලියන 3800ක් ඉල්ලලා වන්දි ඈ එතකොට ඒ නිසා ඒ වර්ගයේ දේශපාලකයෝනේ අපිට මේ අපේ රටේ ඉවලා ඉන්නේ අපිට ලෙනින් වටින්නේ ඒක නිසා ලෙනින් ඒ ලෙනින් එහෙම කෙනෙක් නෙවෙයි ලෙනින් ආදර්ශයට ගන්න ඕන කෙනෙක් ලෙනින් තමයි අපිට ඉගෙන ගන්න තියෙන කොහොමද රාජ්‍ය නායකයෙක් කොහොමද ජීවත් වෙන්න කියලා ඉගෙන ගන්න පුළුවන් කෙනා ලෙනින් අපිට. රාජ්‍ය නායකයෙක් මිනිසුන්ට උඩින් ඉන්න බෑ. වැඩි වගකීම් තරන්න ඕන, වැඩිපුර මහන්සි වෙන්න ඕන, වැඩිපුර වැඩ කරන්න ඕන, වැඩිපුර වගකීම් ගන්න ඕන. හැබැයි සාමාන්‍ය මිනිහා වගේ ජීවත් වෙන්න ඕන. ඒකනේ නායකය කියන්නේ. අපිට නායකයෝ මොකද? වැඩ කරන්නෙත් නෑ, වගකීම් ගන්නෙත් නෑ. අපි වගේ දුක් විඳින්නෙත් නෑ. අපිට බදු ගහලා දඩ ගහලා කියා කර හොයාගෙන ඒ ටික හොරකම් කරගෙන ජීවත් වෙනවා. දැන් මේගොල්ලොත් එහෙමනේ. දැන් ওই මහා බැංකු බඳුන් කරේ ගන්නකෝ. දැන් ඊයේත් අපේ වසන් සහෝදරලා මහා පාරේ බැලුවා ඔය කෑ ගැහුවේ නේද? බඳුන් කර වංචාව ගැන පරීක්ෂණ පාන් කළා. හොරකම් කරා විතරක් නෙමෙයි දැන් හොරකම සම්බන්ධ හොයන්නේ කොට පස්සේ ඒක හොයන්නෙත් නැතු වෙනවා. ඉතින් මහා බැංකුවෙන් විශාල වංචාවක් කළා. මහා ජනතාව කෝටි ගණක් නාස්ති කරා. වර්තමාන ආණ්ඩුවේ අගමැතිතුමාගේ යාළුවා අවිජුන මහේන්ද්‍රන් මහත්තයා. එතුමාගේ බෑනගේ සමාගම දැන් ලාභ ලබලවලු කෝටි ගණන් වලින් මිලියන ගණන් වලින් ලාභ ලබලවලු. ඉතින් හරිනේ මේ මහජන මුදල් හොරකම් කරාම ලාභ ලැබෙන්නේ නැද්ද? එතකොට ඒක තමයි ධනවාදී හැටි. ඥාති සංග්‍රහ, හොරකම් කිරීම, වංචාව, දූෂණය, ජනතාව දුකට හෙළලා තමන් සතුට වුණින් ඉන්න එක පන්ති පරතරයක් තියන් එක තමයි ධනවාදී හැටි. ලෙනින් ඒක අනිත් පැත්තේ හිටියේ. නිසා ලෙනින් අපේ පන්තියේ කෙනා සමාජයක් නිර්මාණය කරා විතරක් නෙවෙයි සමාජයේ ගුණගන්න දෙවන්ත කැපකිරීමක් කරලා අපිට ආදර්ශයක් දුන්නා දේශපාලනයේ වමේ දේශපාලන නායකයෙක්. අපේ පන්තියේ දේශපාලන නායකයෙක් කොහොමද ජීවත් වෙන්න ඕන කියලා සරලකම තියාගන්න, පිළිවෙල තියාගන්න, විනයක් තියාගන්න, පොදු ජනතාවත් එක්කට ජීවත් වෙන්න, පොදු ජනතාව දුක් විඳිනවා නම් ඒ දුකේ කොටසක් තමනුත් බෙදාගන්න, පොදු ජනතාවගේ ජීවිත සැපවත් කිරීමට පුළුවන් තරම් ඉක්මනින් වැඩ කරන්න. මෙන්න මේ දේවල් ටික ලෙනින් අපිට ඉගෙන නිසා ලෙනින් අපිට තමත් වැදගත්කම තියෙනවා. අපිට ඒ නිසා ලෙනින් වාදී වුණ මොකටද? සමාජවාදී හදන් ලෙනින් වාදී වුණා. ධනවාදී මහත්තුන්ට ලෙනින් වාදී වුණේ සමාජවාදයේ අධ්‍යාත්මය තමයි ලෙනින් වාදය. ධනවාදයට එහෙම එකක් ඕනේ නැහැ. ධනවාදයේ තියෙන වෙන වාදයක් තියෙනවා අධ්‍යාත්මයට. ධනවාදී අධ්‍යාත්මය මොකද්ද? ධනවාදී අධ්‍යාත්මයේ නරුම් වාදය. ධනවාදයේ පවතින නරුම වාදය තුල. නරුමය කියන්නේ මොකද්ද? අර එක දාර්ශනිකයෙක් කියලා දුන්නු නරුමය කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ නරුමය යනු හැම දෙයකම මිල දන්නා, එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයායි. නරුමය යනු හැම දෙයකම මිල දන්නා, එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයායි. ධනවාදී ඉන්නේ ඒගොල්ලෝ. ධනවාදී තේමා පාටේ ඕක. ධනවාදී දර්ශනය ඒක. ලෙනින් වාදී නෙවෙයි නරුම වාදී. එසත් තමයි රයිල් මහත්තයලා. රයිල් මහත්තයලා හම්බන්තොට වරායේ මිල දන්නෝ. ඔගේ වටිනාකමක් නම් ඇත්තෙත් නෑ තමයි. නමුත් ඔක හදා ගන්න පුළුවන් ඕන. ඒක හදා ගන්න කොහොමද කියලා දන්නේ. රයිල් වික්‍රම මහත්තයලා හම්බන්තොට ප්‍රදේශයේ මොනරාගල ප්‍රදේශයේ ඉඩම් වල මිල දන්නවා වටිනාකම දන්නේ. රයිල් මහත්තයලා කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ මිල දන්නවා වටිනාකම දන්නේ. කාටගහපතලේ මිල දන්නවා වටිනාකම දන්නේ.
ඕක තමයි තත්ත්වය. ඒ නිසා ධනවාදය නරුම සමාජ ක්‍රමයක්. ඒක දුවන්නේ නරුම වාදය තුන. සමාජවාදයට තමයි ලෙනින් වාදය වුනේ. මිනිස්සුන්ගේ දහඩිය මාංශය එකතු කරලා කොහොමද රක් හදන්නේ කියලා. ලෙනින් කොහොමද රුසියාව හැදුවේ? ලෙනින් සෝවියට් දේශයේ මිනිවලක තිබුණා කියලා සෝවියට් දේශයේ යුද්ධෙන් පීඩාවටපත් වෙච්ච සෝවියට් දේශයේ පාන් කෑල්ලක් නැතුව හිටපු සෝවියට් දේශයේ ගොඩගත්තේ කොහොමද? ඔබ දන්නවද 1917 සමාජවාදී විප්ලව වෙනකොට මේ මේ සමාජවාදී විප්ලවයේ එක සටන් පාඩයක් මොකද්ද? පොදු ජනයාගේ සටන් පාඩේ මොකද්ද? පාන් සටන් පාඩ තුනක් ගෙනා. මොකද්ද? ඉඩම් පාන් සාමය. මොකද තමයි සටන් පාඩ තුන? ගොවියන්ට ඉඩම් තිබුණ නිසා ගොවියන්ට ඉඩම්, ජනතාවට පාන් තිබුණයි ජනතාවට පාන්, සොල්දාදුන්ට සාමය තිබුණයි සොල්දාදුන්ට සාමය. ඉඩම් පාන් සාමය. ওই සටන් පාඩ තුන තමයි සෝවියට් රුසියාවේ සමාජ විප්ලවය ජයග්‍රහණය කරන ජනතාව ඒක රාජ කරගත්තේ. පාන් සටන් පාඩක් වෙන්නේ ඇයි? පාන් ලෙල්ලක්වත් නැති නිසා. පාන් කෑල්ලක්වත් නැති නිසා. ඊතරම් දුෂ්කරතාවයක් තිබුණ රුසියාවේ. ඒ නිසා පාන් කෑල්ලක් නැතුව දුක් විඳපු මිනිස්සුට රුසියාව. ඊට පස්සේ කාලක එක්සත් ජනපදයට වඩා කලින් අභ්‍යවකාශයට යන්න පුළුවන් රටක් බවට පත් කරත්තේ කොහොමද? ඒකට මේ ලෙනින් සෞදර ගෙන්න ගත්තද ලෝකෙ වටේ ඉන්න ජාවාරංකාරට ඔක්කොම රුසියාවට? නෑ. අපිට තාක්ෂණ නෑ ගෙන්න ගන්න ඕන පිටින් කියලා කිව්වද? නෑ. අත් මේකෙන් තාක්ෂණය ගෙනක වැරදි කියලා නෙමෙයි, තාක්ෂණය ගෙනාට කමක් නෑ. හැබැයි ඒකට අපිට බඩපිල්ලක් තියෙනවා. ලෙනින් මොකද්ද කරේ? ලෙනින් වැඩ කරන ජනතාව ගැන, ගොවි ජනතාව ගැන විශ්වාසය තිබ්බා. සෑ වැඩ කරන ජනතාව අතර ගියා, ගොවි අතර ගිහලා කිව්වා අපි නිපදවමු කියලා. එන නිපදවන්න මොනවද අඩු? ආ ගොවියන්ට ඉඩක් නැහැ. ලෙනින් කෝරා අපි ඉඩම් දෙන්නම් ඔබට. මෙන්න ඉඩම්. මෙන්න පහසුකම්, මෙන්න වතුර නිපදවන්න. කම්කරුවන්ට නිපදවන්න. මොනවද ඕන? කර්මාන්සාල දාලා දෙන්නම්. යන්ත්‍ර හදමු. අපි වැඩ කරමු. වැඩ කරා. රුසියා සෝවියට් දේශයේ හැම ඉරුදා දවසකම තිබුණ ව්‍යාපාරයක්. ඒකට කිව්වේ රුසියන් භාෂෙන් සුබෝත්නික් ව්‍යාපාරය කියලා. සුබෝත්නික්. ඒ කියන්නේ මොකද්ද? ස්විච්චා වැඩ කරන එක. සතියේ නිවාඩු දවසේ බොල්ෂෙවික් පක්ෂයට සම්බන්ධ හැම කෙනාම දවසක් නොමිලේ වැඩ කරලා රට වෙනුවේ. ඒ වැඩ කරන එකට ලෙනු සම්බන්ධ වුණා. නායකයෝ ඔක්කොම සම්බන්ධ වුණා. ඒක කිව්බාවෙත් තිබ්බා. චේලේ වැඩ කරා. එහෙම මහන්සිලාට ඇදුවා. ඒක මොකද්ද? බලවේග දෙකක් එකතු කරා. මොකද්ද? රටක් හදනවා නම් බලවේග දෙකයි තියෙන එකතු කරන්න. මොකක්ද තියෙන්නේ? රටක් දියුණු කරන්න, නිෂ්පාදනය වැඩි කරගන්න, ආදායම් වැඩි කරගන්න, නිෂ්පාදනය වැඩි කරන්න, නිෂ්පාදනය කරන්න සාධක දෙකයි තියෙන රටක. මොකක් සාධක දෙක? එකක් තමයි ස්වභාවික සම්පත, අනික මානව සම්පත. වෙන මොකක්වත් නැහැ. ඔය දෙක හරියට කළමනාකරණය කරනවා නම් දෙවැන්ත නිෂ්පාදනයක් කරන්න පුළුවන්, ආදායම් ලබන්න පුළුවන්. එතකොට ලෙනින් කරේ මොකද්ද? සෝවියට් දේශයේදී මේ මානව සම්පතයි ස්වභාවික සම්පතයි කළමනාකරණය කරලා ඒකට ඉතාමත් හොඳ දේශපාලන නායකත්වයක් දුන්නා. ඒ දෙක එකතු වුණාම දෙවැන්ත නිෂ්පාදනයක් ආවා. අපේ රටවල මුදලා තියෙනවා. අපේ රටවල පාලකයෝ මේ සම්පත් දෙකම විකුණන් කරනවානේ. මේක එකතු කරන්නේ නැහැ. මානව සම්පත් විකුණන්නේ නැද්ද? අපේ රටේ පාලකයෝ මානව සම්පත් විකුණන් කරනවා. දැන් බලන්නකෝ අපේ තරුණ පරපුර කොහොද යවන්නේ කියලා. කොරියන් උගන්වනවා, පටවනවා, උගන්වනවා, පටවනවා. ඉතින් කොරියා වදන්නේ අපේ කට්ටිය ඉන්න ඕනකම තියෙනවා. කොරියන් වචන කිපයක් එකනවා පැටව කොරියාවට. කොරියාව හදන මේ හදන්නේ මෙහෙට කතාව වෙන බයිලා ගන්නවා. මෙහෙට සේවකයෝ අඩු නිසා එක්ක අස්තම් කරමු කියන. දැන් එක්ක ගහලා මෙහෙන්න කට්ටි කොරියාවට පටවලා ඉන්දියාවෙන් ගෙන්නනවා මෙහෙට. පිස්සුම තමයි. වෙන මොකක්වත් නෙමෙයි මේ තියෙන්නේ. එතකොට මානව සම්පත එක්ක අපේ රටේ කාන්තාවට මොකද ගන්න? මැද පෙරදි ගියවනවා ගෘහ සේවයට. නම කැතයි කියලා නම වෙනස් කරනවා. වැඩේ වෙනස් කරන්නේ නැහැ, නම වෙනස් කරනවා. සොබයක සම්පත් ටික ඒක විකුණන කරන නිපැත්තෙන් වරායත් විකුණන, ඉඩම් ටික විකුණන, මිරණම් ටික විකුණ ගන්නවා, කණිජ නිධිය තියෙනවා පොල් මුඩේ ඒක විකුණ ගන්නවා. ඒ නිසා මේ අර පැත්තේ ගත්තොත් මේ පුත්තලේ පැත්තේ තියෙන දූපත් එක විකුණ ගන්නවා. එතකොට මානව සම්පත විකුණ ගන්නවා, සොබයක සම්පත් විකුණ ගන්නවා, විකුණගෙන පාත්‍රේ පුරවගෙන ඒකෙන් මාස කිහිපයක් ජීවත් වෙනවා. රට හදන ඕන ගමක් නැහැ. හැබැයි සමාජවාදීද ලෙන් කරේ එක නෙවෙයි. ලෙන් කරේ මේ මානව සම්පතයි ස්වභාවික සම්පතයි එකතු කරලා ඉතාම දුෂ්කර සයිබිරියාපව සංවර්ධනය කරන්න පුළුවන් හැකියාවක් සමාජය උදා කරගත්ත නිසා අපිට ලෙනින්ගේ ඉගැන්වීම් වගේම භාවිතාවත් වැදගත් වෙනවා රටක් හදාගන්න. නිසා අපි කියන්නේ මේ රටවල් හදන්න පුළුවන්. සමාජවාදී විප්ලවයට රුසියා වගේ රටක් හදන්න පුළුවන්කම තිබ්බනම් ලංකාව වගේ හිම වැටෙන්නෙත් නැති, ගිනි කඳු පුරන්නෙත් නැති, කාන්තාරක් නැති මේ ඉතාමත්ම මනරම් දූපත හදාගන්න බැරියයි. මේකට තියෙන මොකද්ද? එක වෙනසක් කරගන්න උනා මේකේ දේශපාලන නායකත් වෙනස් කරගන්න උනා අපේ රටේ. ධනපති පන්ති නායකත්වයේ දරන්නේ නම් අපේ රට කවදාකවත් හරියන්නේ නැහැ. නිසා ඒක වෙනස් කරලා අපි වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් නිර්මාණය කරගන්න. ඒක තමයි
අපි කාටත් තියෙන වගකීම. ඒ ආණ්ඩු හදාගන්න වැඩ කරන ජනතාව පෙරමුණ ගන්න ඕන. ඒකට ධනවාදින් පීඩාවටපත් වෙච්ච හැමදෙනාම අපි ඒකරාශි කරගන්න ඕන. ලෙනින් කරෙත් ඒක තමයි. ලෙනින් එදා ගොවිය කම්කරුව සමය කරගත්තා. මොකද කම්කරුව ගොවිය අතර විශාල පරතරයක් තිබුණේ ඒ කාලේ. ඒ නිසා අපිත් අපට සමග කරන්න පුළුවන් සීළු බලවේගය ඒකරාශි කරලා දෙවන්ත බහුජන බලවේගයක් නිර්මාණය කරලා ඒ බහුජන බලවේගය මෙහෙවලා අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවත්පත් කරගනිමින් සමාජ වෙනස් කිරීමට අපි පැත්තෙන් අපි ක්‍රියාමාර්ග තෝරන්න ඕන. ක්‍රියාමාර්ග ක්‍රියාවට නැගීම සඳහා කැපවීමෙන් වැඩ කරන්න ඕන. ලෙනින්ගේ ජීවිත ආදර්ශයෙන් ඉගෙනගෙන ඒ අපේ ජීවිතයට එකතු කරගන්න ඕන කම තියෙනවා. ඔන්නෝ ටික කරගන්න අපි සමත් නම් අපි විශ්වාස කරනවා අපි ලෙනින් හරියට කියවෝ ගත්තා කියලා. අපි ලෙනින් දිසට හැරුණා කියලා විශ්වාස කරනවා සහ ලෙනින්ගෙන් අපි කිසියම් ප්‍රයෝජනක් ගත්තා කියලා අපට සතුටු වෙන පුළුවන් කම තියෙනවා. ඒ නිසා ආදරණීය සහෝදරනි සහෝදරියනි ඔබේ කාලේ තවත් ගන්න බලාපොරොත්තු වෙන්නේ ලෙනින් පිළිබඳව අපේ සමාජයේ කතික අවතක් නැහැ තමයි ලාල් සහෝදරත් කිව්වා. ඒකට හේතුව මොකද ලෙනින් මාකටින් අර විකුණා ගැනීමට පුළුවන් කෙනෙක් නෙවෙයි. දැන් ධනවාදී ලෝකයේ චේගෙවෙරා පාවිච්චි කරගන්න ඕන. මොකද චේගෙ පින්තූරේ සටන් කාමීත් අරකමේ ගත්තම පොඩි ඒකේ තියෙන පොඩි අර වෙළඳ වටනාකම කෙරදිලා තියෙනවා. මාකටින් හැඩයක් තියෙනවා. ඒ නිසා චේව දන්නෙත් නැහැ මොකක්වත් නිසා හැමෝම චේගෙ පින්තූර ගහගෙන ඉන්නවා. ඒ නිසා චේ ගැන කවුරුත් දන්නේ. ඉතින් ඔය ඒ වගේ නායකයෝ විකුණු ගන්න එක වළක්වන්න මේ කියුබාව නම් ළඟදී තීන්දුව නීතියක් සම්මත කරා. ෆිදෙල් කාස්ත්‍රෝ මරණට පස්සේ කියුබාන ආණ්ඩුව නීතියක් සම්මත කරා. ෆිදෙල්ගේ කිසිම ඡායාරූපයක් ප්‍රතිමාවක් කියුබාවකවත් හදන්න තහනම් කරා. ඒ විතරක් නෙවෙයි ෆිදෙල්ගේ නමින් කිසිවක් නම් කරන්න තහනම් කරා. ෆිදෙල්ගේ නම පාවිච්චි කළ හැක්කේ කලා සංස්කෘති වැඩවලට පමණයි කියලා තීන්දුවක් දාලා තියෙනවා. නැත්නම් ওই නම පාවිච්චි කළා කසිප්පුත් නිර්මාණය කරා. එහෙම නේ කරන්නේ. අරකු බෝතලෙත් ගහයි ওই පින්තූරේ. ඉතින් එහෙම කරන් දුන්නේ ඒගොල්ලෝ. ලෙනින් ගත්තොත් එහෙම අර වෙළඳ මාකට් එකක් තියෙන කෙනෙක් ලෙස නෙවෙයි ඉන්නේ. බොහොම ඊට වඩා එහායින් ඉන්න බොහොම ගැඹුරු න්‍යායික මග පෙන්වීම කරපු කෙනෙක්නේ. ඒ නිසා ලෙනින් ගැන කතා කරන අඩු තමයි. ඉතින් ඒ නිසා වමේ ව්‍යාපාරයක් හැටියට කම්කරුපන්ති ව්‍යාපාරයක් හැටියට උසන්ති ව්‍යාපාරයක් හැටියට අපට වගකීමක් තියෙනවා. ලෙනින්ගේ ඉගැන්වීම් පුළුවන් තරම් ජනතාවට සමීප කරවන්න. එහෙම සමීප කරගත්තොත් එහෙම ජනතාව සමාජය දිහා බලන්න ඉගෙන ගනීවි. මොකද අපට තියෙන කරුණු දෙකක්. මොකද එකක් තමයි මම කලින්ත් කිව්වා මේ සමාජය වෙනස් කරන්න නම් ඉස්සෙල්ලා අපි මේ සමාජයේ තේරුම් ගන්න ඕන හරියට. මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් වෙනස් කරන්න බෑනේ. අපි දුෂ්කරතාවයකට පත්ලා ඉන්නවා. අපි පීඩාවක ඉන්නවා. ඒ පීඩාවට විසඳුමක් ගන්න නම් පීඩාව මොකද්ද කියලා හරියටම හොයාගන්න ඕන අපි. නැත්නම් මොකද වෙන්නේ? ජනතාව නැවත නැවත රැවටෙන්න පටන් ගන්නවා. අර ඊ පෙරද අපි දැක්කනේ පත් පතක දෙන්නේ. අසනීපයක් වෙච්ච කාන්තාවක් රෝහලෙන් බේත් ගන්න වෙනුවට ගිහිල්ලා කට්ටඩියක් ගාවට. කට්ටඩිය මොකද්ද කියලා බොන්න දීලා බිබුගම් මැරිලා. දැන් මේ අපේ පොදු ජනතාවගේ දේශපාලන කටයුතු උම තමයි තියෙන්නේ. දොස්තර මහත්තයා ගාවට යන්නේ යනවා කට්ටඩි ගාවට. දේශපාලඥයෙක් තියෙන කට්ටඩි දෙක්කේ. ඉතින් අමාරු වැඩනේ. එම නෙමෙයි අපි ගත්තොත් එහෙම අපිට තියෙනවා නම් රෝගයක් නම් තියෙන්නේ ඒකට යන්න ඕන හොඳම වෛද්‍යවරයා හොයාගෙන යන්න ඕන කම තියෙනවා. ප්ලේටෝ එක වරක් කිව්වා මේක. ඒ නිසා එහෙම දේශපාලනයක් තෝරගන්න ඕන කම තියෙනවා. ඉතින් අපි ලෙනින්ගෙන් ඉගෙන ගන්න මොකද්ද? සමාජය විග්‍රහ කරගන්න නම් අපිට ලෙනින්වාදී වුණා. ඒ විතරක් නෙවෙයි. ඒ සමාජය විග්‍රහ කරන අලුත් සමාජයක් හදනවා නම් ඒකටත් අපි ලෙනින්වාදී වුණා. මේ සමාජයේ තේරුම් ගැනීමටත් නව සමාජයක් නිර්මාණය කිරීමටත් අපට මඟ පෙන්වන්නා ලෙස ලෙනින්ව තියාගමු, ලෙනින්ව කියවමු, ලෙනින් ඉගෙන ගමු ඉගෙනගෙන. ඒ විතරක් නෙවෙයි අපි මේ සමාජය, මේ ධනවාදී සමාජය අපි හැමෝටම ජීවිතේ එපා කරවපු, අනාගත බලාපොරොත්තු නැති කරවපු, රැවටීමට ලක් කරපු මේ ධනවාදයේ වෙනස් කරලා නිමා කරලා අපේ දෑත් වලින් අපේ දෑස් ඉදිරිපිට ලෙනින්ගේ ඉගැන්වීම් ගුරු කොට ගැනීමෙන් මේ ධනවාදී වෙනස් කරලා අපි ඔක්කොම එකතු වෙලා සිංහල දමුළු මුස්ලිම් අපි හැමෝටම වැඩ කරන ජනතාව අපි හැමෝටම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්, ඉනාවෙන් ජීවත් වෙන්න පුළුවන්, අපේ දාඩිය මාංශයේ අයිතිය ඇත්තටම අපට ලැබෙන සමාජ සාධාරණත්වයේ තියෙන යුක්තිය තියෙන ඇත්ත සමාජයක්, සමාජවාදී සමාජයක් නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් කැපවෙමු, ඒ වෙනුවෙන් මහන්සි වෙමු, ඒ වෙනුවෙන් ක්‍රියාකාර වෙමු. ඊට මඟ පෙන්වීම සඳහා ලෙනින්ව කියවමු කියන ඉල්ලීම කරමින් ඒ සඳහා ඔබ හැමෝටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම ඔබ සබ ගන්න ඔබ හැමෝටම ස්තුතියි, ජය වේවා.